අලෙවිකරණය පාඩමේදී අපි පුතේ ඉටි අලෙවිකරණය පාඩමේ අපි මේ දවස්වල කතා කරගෙන හිටියේ අලෙවිකරණයේ හර සංකල්ප කියන එකනේ. ඒතකොට දැන් අපි ආයෙ මන් දැන් හැමදාම අර අලෙවිකරණයේ මූලික ප්‍රවේශයන් ටික පැහැදිලි කරගෙන ඉන්නා වෙලා යනවා. ඒ කියන්නේ අලෙවිකරණය කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ මොන වගේ සිද්ධියක්ද? ඔබ දැන් හැමදාම කියනවා අනික එතකොට දැන් YouTube එකේම අපි කරන මේ මේ ඒවා වීඩියෝ තියෙන හින්දා ඔයගලන්ට ඕනනම් ඉතින් ආයෙ පහුගිය සතියේට ගිහින් ඕනනම් ඕන වෙලාවට බැරි හැගෙන්නේ. දැන් හර සංකල්ප කියන එකේදී අපි කතා කරගෙන ආව අලෙවිකරණයේ කියන දේ කවුරු හරි ප්‍රායෝගිකව කරනවා නම් අලෙවිකරණයේ ඉරත වෙනවා නම් ඒ කියන්නේ මෙන්න මේ මූලික සංකල්ප ටික ගැන දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනි කියලා නේ ඔය කතා කරන්නේ. අවශ්‍යතාව වුණාගෙන දැනින් පටන් අරගෙන දැන් හර සංකල්ප ටික මම හිතන්නේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ ගිය සතියේ අපි අන්තිමටම කතා කරපු හර සංකල්පේ තමයි මේ අන්තිමටම කතා කරපු හර සංකල්පේ මට මතක විදිහට තරඟකාරීත්වය කියන එක නේද? හරිනේ. ඉතින් මේ ඔක්කොම සමහර වචන අපි පළවෙනි පාඩම් වලදී අහපුවා, සමහර ඒවා අපි අහලම තිබ්බ නැති ඒවා අමුතු අමුතු සංකල්ප ආවා. මේ වාරි අමාරුයි. يعني අහලම නැහැනේ. අමුතුම දේවල්නේ. ඒ නිසා එකපාරම හරියට තේරුම් ගන්න කියලා දෙද්දී ඔයත් නිතර නිතර ඒක බලලා කියවලා මොකද්ද මේකෙන් මේ කියන්නේ කියලා තේරුම් ගන්න. දැන් තරඟකාරීත්වය කියලා එකක් ආවා. ඒකේ තරඟකාරීත්වයේ මට්ටම් හතරක් ගැන තමයි අන්තිමට කතා කරන්නේ. තව හර සංකල්ප දෙකක් තියෙනවා. හුවමාරුව ගනුදෙනුව. ඒ ඔය දෙකත් පළවෙනි පාඩමේදී හම්බ වෙනවනේ. හුවමාරුව කියන්නේ මොකද්ද? කෙනෙක් ගාව තියෙන දේක් තව කෙනෙකුට දීලා තව කෙනෙක් ගාව තියෙන දේක් අපි ගන්නවා නම් ඒක මොකද්ද? හුවමාරුව. එතකොට හුවමාරුවක් ඇති වෙන්න තියෙන්න ඕනේ කොන්දේසිය නම්ම නම් එච්චර දුර දැන් ඕන්නේ නැහැ. අර පාර්ශ්වයන් දෙකක් හෝ දෙකක් අතර යම් කිසි ගණතාවයක පාර්ශ්වයන් දෙකක් අතර මොනවා හරි දෙයක් මාරු වෙනවා නම් ඒක හුවමාරුව. ගණදෙනුව කියන්නේ ඒ දෙන්නෙක් අතර වෙන සිද්ධිය ගොඩාක් පාර්ශ්වයන් සම්බන්ධ වෙලා කරනකොට ඒක ගනුදෙනුව. දෙපාර්ශ්වයක් හෝ වැඩි පිරිසක් අතර එතකොට. අතින් අත මාරු වෙනවා ගනුදෙනුව වෙනවා අනම් මනම් මේ මාරු වෙනවා මම ඔයා මට මොනවා හරි දෙනවා මම ඔයාට මොනවා හරි දෙනවා ඒ ඔයා දුන්න එක මම තව කාට හරි දෙනවා. අන් එහෙම මේක ලොකු පිරිසක් අතර සිද්ධ වෙනකොට ඒකට කියනවා ගනුදෙනුව. හරි. ඒව මේ අලෙවිකරණයේ පාඩමේදී එච්චර මතු කරන්නේ නැහැ. මොකද මේවා පළවෙනි පාඩමේදීම හම්බ වෙන දේවල්නේ. මේකටම ආවේනික විශේෂ දේවල් තියෙනවා. හුවමාරුව ගැන ගණතුණු ගැන ඒවා දැනගෙන ඉන්න ඕනේ. සම්බන්ධතා. සම්බන්ධතා කියලා කියන්නේ මේ හුවමාරු කටයුතු, ගණතුණු කටයුතු පහසු වෙන්න නම් එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු සාර්ථක විදිහට කරගෙන යන්න නම් තියෙන්න ඕනි සම්බන්ධතා. ඔය විශේෂයෙන් ජාල සම්බන්ධතා කියලා අපි කියන්නේ. අලෙවිකරණයේදී විශේෂයෙන්ම කියනවා පුතේ දැන් අලෙවිකරණය කියන්නේ තනි ක්‍රම ව්‍යාපාර කරන අයට දියුණු වෙන්න තියෙන මාර්ගයේ ලාභ ලබන්න තියෙන පාරනේ. දැන් ওই අලෙවිකරණය කරන මේ ලොකු දර්ශනයක් නේ අපි කතා කරගෙන යන්නේ. බිස්නස් එකක් කරලා සාර්ථක වෙන්න නම් මේ දේවල් කරන්න කියලා නේ කියන්නේ. මේ දේවල් කියන්නේ ගණදුණු කරුවාව සතුටු කරන්න කියන එකනේ කියන්නේ. ගණදුණු කරුවාව පරිමාසයෙන් සතුටු කරන්න. එතකොට අපේ ව්‍යාපාරික අරමුණු වලට අපි ඉබේම යනවා. ඒක තමයි සිද්ධිය. ඉතින් ඕකෙදි දැනගත යුතු මූලික සංකල්ප ටික තමයි දැන් මේ අපි කතා කරගෙන ඉන්නේ. දැනගන්න ඕනි මූලිකම දේවල්. එකක් තමයි දැන් ඔය ජාල සම්බන්ධතාව කියන එක. එහෙම නැත්නම් සම්බන්ධතාව කියන එක. එතෙන්දී අපි කිව්වේ පාර්ශ්වයන් දෙකක් හෝ වැඩි පිටු මේ මේ නෙමෙයි. ජාල සම්බන්ධතාව කියන එකෙන් කියන්නේ අරක ගණදොන හුමාරුවනේ. ජාල සම්බන්ධතාව කියන්නේ දැන් බිස්නස් කරනකොට ළමයි හැමෝමත් එක්ක අර සම්බන්ධතාව ගොඩනගා ගන්න එක වැදගත් වෙනවා. ඒ කියන්නේ ඇල්මැති පාර්ශ්ව ගණනාවක් ඉන්නවනේ ව්‍යාපාරයක් කරනකොට. මේ හැම ඇල්මැති පාර්ශ්වයක් එක්කම දිගුකාලීන වශයෙන් ජාලමය වශයෙන් සම්බන්ධතාව ගොඩනගා ගන්න. දැන් ඔයා අවදාහරි දවසක බිස්නස් එකක් කරනකොට ඕක හරි වටිනවා. දැන් බිස්නස් වලදී ගොඩාක් අපිට වැදගත් වෙන්නේ හැමතැනකදීම වගේ ප්‍රයෝජනවත් වෙන්නේ මේක එක්කෙනා එක්ක අපි ගොඩනගාගත්තු සම්බන්ධතාවය. මෙතන කියන්නේ දාමයක් වගේ නෙවෙයි ජාල සම්බන්ධතාව කියලා කියන්නේ. ජාලයක් ඉතින්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මගේ යාළුවෙක් ඉන්නවා කියන්නකෝ බැංකුවේ මැනේජර් කෙනෙක්. එතකොට මම එයත් එක්ක මේ සම්බන්ධතාවය ගොඩනගනවා. බැංකුවේ මැනේජර් එක්ක කතා කර කර ඉන්න යම් විශේෂ වෙලාවක මැනේජර්ගේ යාළුවෙක් කෙනෙක් ඉන්නවා.
එයා වෙන ෆිනෑන්ස් කම්පැනි එකක යන්නේ. ඒතර මැනේජර් දැන් මට යාව හඳුන්වලා දෙනවා මේ 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 අහවල් ෆිනෑන්ස් කම්පැනි මැනේජර් කියලා අඳුරද. උන් අපි දැන් එතනදී අඳුර ගන්නවානේ. එතනදී මගේ යාළුව මැනේජර් මම එතකොට මැනේජර්ගේ යාළුවෙක් ආවයි කියලා එයත් එක්ක මම කතා කරන්න යන්නේ. ඒ දෙන්න කතා කරද්දී මම පාඩුවේ ඉන්නවා. එහෙම නැතුව අපේ එකිනෙකාගෙන් එකිනෙකාගෙන් අනිත් අය අඳුර ගන්න ඕනි. කනෙක්ෂන් හදා ගන්නවා කියලා අපි කියන්නේ. සම්බන්ධතා හදන්න ඕනේ. දැන් මොකද අපිත් එක්ක අද ඉන්නවනේ වටේට යම් කිසි කිරිසක්. දැන් මගේ මේ ව්‍යාපාරයක්නේ මම කරන්නේ. ඒතකොට මේ තුන මට ඍණ ගෙහිච්ච මාත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට ආපු මගේ හැලිච්ච අලුතෙන් එකතු වෙලා එහෙම එන කට්ටියක් ඉන්නවා. ඉතින් මේ ඔක්කොමල මේ එක එක අවස්ථාවලදී එක එක තැන්වලදී අනපේක්ෂිත විදියට මුණ ගැහිලා සම්බන්ධ වෙච්ච කට්ටිය. කොහෙද යරි හම්බෙන් හම්බ වෙලා කතා බහ කරලා අර එතනින් පස්සේ සම්බන්ධතාවයේ දිගට අන්තිමට හොඳ යාළුවෙක් වෙනවා. ඊළඟට අපේ හදිස්සිය යම් යම් අවස්ථාවලදී අපිට එයා උදව් කරලා දෙනවා. එයාට යම් යම් වෙලාවලදී අපි උදව් කරනවා. ඒ වගේ ව්‍යාපාර කටයුතු වලදී හරි වැදගත්. ඒක තමයි අනුවිකරණය කියන්නේ සම්බන්ධතාව වර්ධනය කරනවා. දැන් මිනිස්සු ඇවිල්ලා බිස්නස් කරනකොටත් අර තමන්ගේ පෞද්ගලික චර්යාවන් එක්කනේ බිස්නස් එක කරගෙන යන්න හදන්නේ. එහෙමද? ව්‍යාපාරයේ වෙනයි අයිතිකරුවා වෙනයි. පෞද්ගලිකව මම මොන වගේ ප්‍රතිපත්ති මත හිටියත් පෞද්ගලිකව මම මොන වගේ චර්යාවක් මට තිබ්බත් බිස්නස් එකේදී මම ඒ චරිතේම ගන්න හොඳයි. බිස්නස් එකේදී මට හැමෝම වැදගත්. හැම මිනිහම වැදගත්. හැම තරාතිරමකම මිනිස්සු වැදගත්. කොයි වෙලාවෙ කොයි විදිහට මේ මිනිස්සුන්ගෙන් අපිට උදව්වක් ලැබෙනවද මේ මිනිස්සුන් අපිට ප්‍රයෝජනවත් වෙනවද කියලා අපි දන්නේ. සමහර මිනිස්සු ඉන්නේ කොහේ බැලුවත් යාළුවෙක් ඉන්නවා. ලංකාවේ කොහේ ගිය මිනිහ අඳුරනගේ කෙනෙක් ඉන්නවා. කොහෙන් හරි සම්බන්ධ වෙනවා. දැන් සමහරු එහෙම නැහැ ජීවිතේ අර එක එක කාල සීමාවන් පසු කරගෙන යද්දි ඒ Taman එක කර එකට හිටපු සෙට් එක හලාගෙන තමයි ඉස්සරහට යන්නේ. පස්සේ දවසේ අඩුතරම් කෝල් එකක්වත් දීලා මුකුත් උදව්වක් ඉල්ලන්න බැරි මට්ටමට හලාගෙන ගිහින්. ඒක අවස්ථාව වෙනදී හම්බ වෙන හැම චරිතයක්ම අපේ ව්‍යාපාරික ගමන තුලදී අපිට වැදගත් වෙනවා. ඒ නිසා ජාලමය වශයෙන් සම්බන්ධතා ගොඩනගා ගන්න කියලා අනුවිකරණයේදී කියනවා. හරි. දැන් වෙන නගරයකට ගියා කියන්නේ හදිසි ඔන්න අපි ගියා ට්‍රිප් එකක් ගිහිල්ලා නුවර ගිහිල්ලා නුවරදී වාහනේ ගැටේ. දැන් ඒක බලන්න දන්න කියන අතුරුන කවුරුවම නැහැනේ. ඔන්න මට මතක් වෙනවා මම කැම්පස් කාලේදී ආශ්‍රය කරපු යාළුවෝ දෙන්නෙක් ඉඳලා නුවරේ ඉන්නවා. ඒ යාළුවොත් එක්ක කැම්පස් ජීවිතයෙන් පස්සේ සම්බන්ධයම නැවැත්තුවා නම් අනුතරමේ කෝල් එකක්වත් දෙන්නේ නැහැ, උන්ගේ වෙඩින් එකක් ඌවා ගියේ නැහැ, උන්ගේ මලකෙවල් වුණා ගියේ නැහැ. එහෙම සම්බන්ධතාවය එතනින් පස්සේ මම තියාගත්තේ නැත්නම් දැන් මට අර වාහනේ ගෙනිච්ච වෙලාවෙවත් අනුතරමේ කෝල් එකක්වත් දෙන්න බෑනේ. දැන් උන්ගේ වෙඩින් එක කිව්වා මං ගියේ නැහැ, උන්ගේ දර මලකයක් වුණා ඒකටම මං ගියේ නැහැ. ඕල් අරන් තිබ්බ කීපවතාවක් මට ආන්සර් කරන්න බැරි වුණා. එතකොට ඉතින් මට උදව්වකදී විතරක් කතා කරන්න බැහැ. අර ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ඉන්නවනම් සාමාන්‍යයෙන් දිගටම හදිසියක් වෙච්ච ගමන් ආ මචං කොහෙද ඉන්නේ මෙන්න මේ එකක් වුණා කෝ ගමන් එන්න බලන්න මේ වැදගත් වෙන අවස්ථාව. ටීවී පාක් එකේ හම්බ වෙන මිනිස්සුෙක් වෙන්න ඕනේ. පස් හෝල්ඩ් එකේ නිකන් ඉන්නකොට කතා කරගෙන ඉද්දී මුණ ගෙහිච්ච මිනිස්සුෙක් වෙන්න ඕනේ. හම්බෙන් හම්බ වෙලා එක පාට වුණ කොහෙද යන්නේ නිකන් මේ වැස්ස පාය නිකන් ඉන්න අතරේ බස් එකක් එනකන් ඉන්න අතරේ මොන ගෙහිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ සම්බන්ධතාවය ගොඩනගලා තියාගන්න එක අපිට බිස්නස් වලදී හරි වටිනවා. හරිද? ඒව තමයි ජාල සම්බන්ධතා හදාගන්න කියන්නේ අලෙවි කරන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට ඔයගෙන හුවමාරුව හා ගණදෙනු සාර්ථකව සිදුවීමට නම් එකිනෙකා පාර්ශවය නැත්නම් ගණදෙනු කරු සපේම් කරු බෙදා හරින්න මේ හැමෝමත් එක්ක යහපත් සම්බන්ධතා ගොඩනගා ගන්න කියලා කියනවා. ඊළඟට තියෙනවා අලෙවි කරන පරිසරය. ඕක නම් ඉතින් ආයි අමුතු දෙයක් නෙවෙයි. අපි දැන් BS වල දෙවෙනි පාඩම මතක දෙවෙනි පාඩම නෙවෙයි දැන් මේක පළවෙනි පාඩම. ව්‍යාපාර පරිසරය කියලා මාතෘකාව මතක. ව්‍යාපාර පරිසරය කියුවහම මොකද්ද අපි කිව්වේ? ව්‍යාපාරයක් කරන්න යනකොට ඒකට බලපාන සියලුම සාධක ටික ව්‍යාපාර පරිසරය. ඇතුළේ නම් බලපාන ටික අභ්‍යන්තර පරිසරය, පිටස්තර බලවේග ටික බාහිර පරිසරය. එමනේ කිව්වේ ඒකම තමයි. ඉතින් මෙතන අලෙවිකරණයට අනුව ව්‍යාපාර පරිසරය බෙදා දක්වන්න කිව්වා. එහෙමම තමයි බෙදන්නේ. අභ්‍යන්තර බාහිර කියලා කියන්නේ ඒ වෙනුවට අපි කියනවා කාර්ය පරිසරය සහ පුළුල් පරිසරය කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ව්‍යාපාර පරිසරය බෙදුවේ මෙහෙමනේ.
දාන කොට හන්දේකට මෙදී ව්‍යාපාර පරිසරයේ මෙහෙමනේ අභ්‍යන්තර කියලායි බාහිර කියලායි ඊළඟට මේකම තමයි අලෙවිකරණයට අනුව බෙදනකොට මේකට කියනවා කාර්ය පරිසරය කියලා මේකට කියනවා පුළුල් පරිසරය කියලා අර මෙතෙන්දී කිව් මේ අභ්‍යන්තර කියන එකයි අර ආසන්න කියන එකයි දෙකම එකතු කරලා වගේ තමයි ඒගොල්ලෝ දැන් මේ කාර්ය කියන කොට එකට දාන්නේ ඒකේ කොහොමත් අපි දන්නවනේ වෙනසක් නැහැ කියලා එච්චර सामान्य कलमनाकरणे परिसरे सार्व सूक्ष्म कार्यपरिसरे पुलुल परिसरे कार्यपरिसरे की वहां अतुल देवाल्टिका का नहीं पुलुल परिसरे की वहां बाहर देवाल्टिका का नहीं अलवीकरणे परिसरे वेदा तक पाने की वहां नियमित अरे पुण्य पुत्र हर संकल्प टीका हर अलवीकरणे हर संकल्प के ने कहा हर संकल्प तुड़ तिब्बा अभी खाली अहला දන්නේ නැති සංකල්ප ගොඩක්. ඒ නිසා පාඩම් කරන්න ඕගොල්ලන්ගේ විභාගයේ ඔක්තෝබර් තියෙනවා කියන එක තහවුරු වෙලා තියෙන්නේ. ඒක අපිට තීරණාත්මක මාස තුනක් තමයි ඉස්සරහට කරගෙන යන්න තියෙන්නේ. අගෝස්තු සැප්තැම්බර්. දැන් මේ ජූලිත් භාගයක් ගිහිල්ලානේ. මේ ඉදිරි මාස දෙකකට තමයි කරන්න තියෙන තේරම දේවල් ටික කරන්න තියෙන්නේ. බොහෝ විට ඔය කියන විදිහට එතකොට ඔක්තෝබර්ම විභාගේ තිබ්බොත් මේ अक्टोबर विभाग हर संकल्प अलवीकरण प्रधान संकल्प अलवीकरणे हर संकल्प मातृभाव मे अलवीकरण दर्शन आवे विकाशने दर्शन व्यापारिकतवाद दर्शन अनुगमने बुद्ध दर्शन मिनसुदल එකෙක විශ්වාසයෙන් නම් ඉඳලා තිනුනේ. අපේ රටේ වුණත් බුද්ධාගම ලැබෙන්න කලින් අපි ගස්කල් වලට වැඳ වැඳ එහෙම ඉඳලා තිනුනේ. ඒ වගේ තමයි. අලෙවිකරණය කියන දර්ශනය හොයාගන්න කලින් ව්‍යාපාර කරද්දී දියුණු වීම සඳහා ලාභ ලැබීම සඳහා වෙන වෙන මාර්ගවල ව්‍යාපාරිකයෝ ගියා. ඒ එක එක මාර්ගවල ගිහිල්ලා ඒවැ අඩුපාඩු දැකලා ඒව අසාර්ථකයි කියලා තේරිලා එහෙම ටිකෙන් ටික තමයි අලෙවිකරණය කියන දර්ශනයට එන්නේ මිනිස්සු. ඒක හොයාගන්න ඉස්සේ. ඉස්සරම ව්‍යාපාර කරද්දී මිනිස්සුන්ගේ ව්‍යාපාරිකයන්ගේ තිබ්බ මතය තමයි ඒ කියන්නේ අතීතයේදීම ව්‍යාපාර කරනකොට තිබ්බ මතවාදය. අතීතයේදී තිබ්බ දර්ශනය තමයි නිෂ්පාදන සංකල්පය කියන්නේ. මොකද්ද? නිෂ්පාදන සංකල්පය කියන එක තමයි ඉස්සරම ව්‍යාපාරිකයන් කටයුතු කරේ. ऐसा दर्शन लेकिन दर्शन विकाशने की।
හරි ඉතල අරිගෙන දර්ශනය කියන දර දින නෝට් එක කියවන්න ව්‍යාපාරයක් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ප්‍රමේයයන් පිළිබඳ මග පෙන්වීම අරිගෙන දර්ශනය ලෙස හැඳින්විය හැකිය තරගකාරීත්වය තාක්ෂණීය වෙනස් වීම පරිපූර්ණ බල ගැනීම ආදී தத்துவයන් වෙනස් වීමත් සමග අරිගෙන දර්ශනයන්ද ක්‍රමිකව විවිධ වෙනස් වීම් මුස්සේ වර්තමානයේ දක්වා විකාශනය විය යුතුය මේ වයිකින් අර තාක්ෂණය වෙනස් වෙනකොට මිනිස්සු හිතන පතන විදි වෙනස් වෙනකොට මිනිස්සුගේ අධ්‍යාපනය වෙනස් වෙනකොට ටික ටික මේ දර්ශනයන් වෙනස් වුණා. අරිවිකරණ දර්ශනයත් ආවෙත් එහෙමයි. ඒක දැන් ඇවිල්ලත් ඒක තව ඉස්සරහට දියුණු වෙවි ගිහින් ගිහින් වෙනස් වෙවි යනවා ඉතින් තාම යනවා. මුලින්ම ඇති වෙච්ච දර්ශනය කියන දැන් මතන අරිවිකරණ දර්ශනයේ විකාශනය කියලා දැන් කියන්න. පළවෙනි එක කියන්න නිෂ්පාදන සංකල්පය නිෂ්පාදන සංකල්පය පළවෙනි එක නිෂ්පාදන සංකල්පය ඒ අලෙවිකරණ දර්ශනය මම වගු අර පොඩ්ඩක් පල්ලි පිටුවට ගිහින් තියෙන එක ඉතින් අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි දී කාර්ය පරිසරය කියන්නේ අභ්‍යන්තර කියන එකමයි පුරුදු පරිසරය කියන්නේ බාහිර කියන එක අලෙවිකරණ දර්ශනයේ විකාශනයේ කියන දේ පළවෙනි එක මම දැන් කිව්වේ ලියාගන්න කියලා නිෂ්පාදන සංකල්පය හරිනේ නිෂ්පාදන සංකල්පය දෙවෙනි එක නිෂ්පාදිත සංකල්පය නිෂ්පාදිත සංකල්පය පළවෙනි එක නිෂ්පාදන සංකල්පය දෙවෙනි එක නිෂ්පාදිත සංකල්පය තුන්වෙනි එක විකුණුම් සංකල්පය තුන්වෙනි එක විකුණුම් සංකල්පය විකුණුම් සංකල්පය හතරවෙනි එක අලෙවිකරණ සංකල්පය අලෙවිකරණ සංකල්පය අලෙවිකරණ සංකල්පය ඊළඟට ගනුදෙනුකරු සංකල්පය ගනුදෙනුකරු සංකල්පය ගනුදෙනුකරු සංකල්පය සමාජීය අලෙවිකරණ සංකල්පය සමාජීය අලෙවිකරණ සංකල්පය සමාජීය අලෙවිකරණ සංකල්පය ඊළඟට සාකල්්‍යවාදී අලෙවිකරණ සංකල්පය 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 දැන් ඔය ලියාගත්ත විතරනේ අපි දන්නේ නැහැ දැන් අපි එකින් එක බලමු දැන් මම මේ කියලා දෙන්න හදන ඉස්සෙල්ලා මොකද්ද මේ ඉගෙන ගන්න හදන්නේ කියන කාරණාව තේරුම් ගන්න අලෙවිකරණය කියන දර්ශනය ආපු හැටි අලෙවිකරණ දර්ශනය මොකක්ද කියලා දැන් හැම වෙලේම කියන්න යන්නේ නැහැ. මේ තියරිය මේ දර්ශනය කොහොමද ආවේ? ආවා කියන්නේ මේක පටන් ගත්ත තැන ඉඳලාම මේ විදිහට තිබ්බද නැත්නම් ටික ටිකද දියුණු වුණේ? ඉස්සරහම මිනිස්සු ගාව ව්‍යාපාරිකයෝ ගාව තිබ්බ දර්ශනය තමයි ව්‍යාපාර කරලා දියුණු වෙන්න ඕන නිෂ්පාදන සංකල්පය තමයි ඒ කාලේ ඒගොල්ලෝ පාවිච්චි කරේ. නිෂ්පාදන සංකල්පය මේකෙදි උනේ මෙහෙමයි මේ දර්ශනය තුලදී ව්‍යාපාරිකයෝ හිතුවා මොනවා හරි කමන්නේ අඩුවට හදලා මොනවා හරි කමන්නේ පුරවාන්තරක් අඩුවට හදලා වෙරදපලේ සුලභ කරා නම් හරි කියන එතකොට ලාභ ලබන්න පුළුවන් කියලා විශ්වාස කරා නිෂ්පාදන සංකල්පය තුල ඒක තමයි ව්‍යාපාරිකයාගේ දර්ශනය උනේ දර්ශනේ පුළුවන්තරම් අඩුවට හදන්න අඩු පිළිවෙයකට හදන්න අඩු ගානකට කොහොම හරි මාකට් එකට වදි ගන්න ඒ වගේම වෙළඳපොලේ පුළුවන්තරම් සුලභ කරන්න හැම තැනකම බෙදා හරින්න එතකොට දියුණු වෙන්න පුළුවන් ඔන්න මුලින්ම හිතපු විදිය ව්‍යාපාරිකයෝ මොකද ඒගොල්ලෝ හිතුවා ඒ කාලේ
ඒගොල්ලෝ හිතුවා පාරිභෝගිකයෝ සාමාන්‍යයෙන් හැම වෙලේම අඩු මිලට බඩු හොයන කට්ටිය. එහෙම හිතුවේ. හැම වෙලේම අඩු ගානට බඩු හොයන කට්ටියක්. ඒ වගේම ලේසියෙන් බඩු ගන්න පුළුවන් තැන් වලින් බඩු ගන්න කට්ටිය. තමන්ට ගන්න ඕනේ දේවල් පුළුවන් තරම් අඩුවට ළඟම තැනින් ලේසියෙන්ම ගන්න තමයි මිනිස්සුන්ට ඕනේ. එතකොට ඇත්තටම ඒ කාලේ හිටපු මිනිස්සුන් අනුව ව්‍යාපාරිකයා මේ හිටපු විදිය ටිකක් හරියට බලන්න ඉස්සර ඇත්තටම මිනිස්සු එහෙමද ඕගොල්ලන්ගේ ආච්චිලා එහෙම ඉන්නවනම් තාම බලන්න එක මොනවා ගන්න කියලා ගාන ගන්න යන්ක එකටම හිතන්න අඩුවට නැද්ද ඔච්චර ගානක් වෙනවද ඔය ට අඩුවට ගන්න තිබ්බනේ ඔයිට වඩා ලාභයි නෙමෙයි අනේ එහෙමනේ කියන්නේ ඒ වගේම තමයි ළඟම තනින් ගන්න එක මේ මිනිස්සුන්ගේ තියෙනුනේ අතීතයේ. අද කාලේ මේ රත්නපුර දිහා ඉන්න මිනිස්සු කොළඹ යන ඇඳුම් ගන්න. රත්නපුරේ නේ ඇවිලි පිටියේ දිහා ඉඳන් කොළඹ යන ඇඳුම් ගේන අවුරුද්ද. එහෙම මිනිස්සු අර Tamanට ඕනි කරන දේ කොච්චර දුර හරි ගිහිල්ලා ගන්නවා. දැන් පන්ති වලට ළමයි ඉන්නේ ඉතින්. අර පැත්තෙන් රත්නපුරේ පන්තිය ගත්තාම කොළඹ විහාරේ පැත්තේ ඉඳලා ළමයි ඉනවා දැන් ඔය උද්දානම ඇඩ්‍රස් දැක්කාම යකෝ මෙච්චර දුර ඉඳන් එනවද කියලා ඉතින් ඉතින් Tamanට ඕනි දේ කරගන්න දැන් ඕගොල්ලෝ කොච්චර දුර ඉඳගෙන හරි අපි යනවා දුර ප්‍රශ්නයක් නැහැ ඉස්සර එහෙම නැහැ මචං ඉස්සර තිබ්බේ Tamanට ළඟම තැනින් ළඟම කඩෙන්නේ බඩු ගැත්ති තන් තාමත් ඔය ආච්චිල සියල එහෙම බලන්නේ ඒගොල්ලන්ගේ වයස් කාණ්ඩවල මිනිස්සු ගමේ තියෙන ළඟම කඩෙන් බඩු ගන්න එක කරන්නේ පොලෙන් හරි ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ හැටියට ඉතින් ව්‍යාපාරික හිතුව එහෙම. ඒ කියන්නේ දියුණු වෙන්න නම් මොකද කරන්න ඕනි? පුරවාන්තරන් අඩු මිලට හදන්න. අඩුම පිරිවැයකට හදන්න. හදලා හැම තැනම සුලභ කරන්න. මොකද මිනිස්සු දුර යන්නේ නැහැ බඩු ගන්න. මිනිස්සු ගාන අඩු වල තමයි හොයන්නේ. එහෙම තමයි ව්‍යාපාරික හිතුවේ. එහෙම හිතලා ඔන්න ඔය දර්ශනය තුල ගියා. වෙයින් ටිකක් වෙන සාර්ථක වෙලා තිබ්බා. ඉතින් ඔය වැඩේ හරි ගියා. ඔය කාලයක් යනකොට වැඩේ අසාර්ථකයි වගේ තේරෙනවා. කියන්නේ දැන් මෙච්චර අඩුවට දීලා මෙච්චර අඩුවට දීලා හැමතැනම බාන්න සුලභ කරලා පොඩ්ඩක් අර ගමන නිකන් අඩාල වුණා වගේ වුණා නිකන් බලාපොරොත්තු වෙච්ච විදිහට ලාභ එන්නේ නැහැ වගේ තේරුණා. එතකොට ඔන්න පටන් ගත්තා මොකද්ද එතකොට මේ දර්ශනීය දින අඩුපාඩු කියලා ඔයාලා. දැන් මේ දර්ශනයෙන් අනුගමනය කරගෙන ගිහී ඒකට තමයි අපි කියන්නේ නිෂ්පාදන සංකල්පය කියන්නේ. प्रधान निष्पादन संकल्प प्रधान व्यापारी අසාර්ථක වුණා. ආ කියවන්න පළවෙනියටම නිෂ්පාදන සංකල්පය කියන එකේ විස්තරේ. භාණ්ඩ නිෂ්පාදනය කර සාධාරණ මිලකට එහෙම නැත්නම් අඩු මිලකට වෙළඳපළේ සුලභ කළොත් පාරිභෝගිකයා මිලදී ගනීවියයි කියන සිතුවිල්ල නිෂ්පාදන සංකල්පය. මේ දර්ශනයේ තේරුම ඒකයි. පුළුවන් තරම් අඩු මිලකට හදලා වෙළඳපළේ සුලභ කරොත් පාරිභෝගිකයා ගයි කියලා හිතුවා. මේදී අලෙවිදරුවන් උපකල්පනය කළේ ගණදෙනුකරුවන් විසින් පහසුවෙන් ලබා ගැනීම හා අඩු මිල කෙරෙහි පමණක් අවධානය යොමු කළ බවයි. ලේසියෙන් ගන්නයි අඩුවට ගන්නයි තමා මිනිස්සු මේ අවධානය යොමු කරන්න කියලා තමා ව්‍යාපාරිකය අපි ගැන හිතුවේ. මෙය විකුණුම්කරු අභිමුඛ සංකල්පයේ. කියන්නේ විකුණුම්කරුවම හිතලා කරපු දෙයක්. මෙහිදී පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ තරම් සැලකිල්ලක් නොදක්වන අතර නිෂ්පාදන ධාරිතාවේ ඉහළ නැංවීම කරෙහි පමණක් ව්‍යාපාරිකයෝ උනන්දු වූහ. මෙතෙන්දි පුරවාන්තරන් වැඩි ප්‍රමාණයක් හදන්න තමයි ව්‍යාපාරිකයෝ වෙළුවේ. මිනිස්සුන්ගේ ඕනෑපාකම් කැමැති කැමැති දේවල් ගැන හිතුවේ නැහැ. මේකෙදි මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු තුන තමයි ඊළඟට ලියන්න තියෙන්නේ. එතන අර ටියුට් එක පොඩක් උඩට මාරු වෙලා පොඩි මේකක් තියෙනවනේ. මේ දර්ශනයේදී මූලික වශයෙන් අවධානය යොමු කරේ මොකද්ද කියලා අහනවනේ. ලියන එකක් අඩු පිරිවැය මේකේ මූලික වශයෙන් අවධානයක් දුන්නා පිරිවැය අඩු කරගන්න වෙන ගාන අඩු කරගන්න අඩු පිරිවැය ඊළඟට
නිෂ්පාදනය හැකියතාක් වර්ධනය කිරීම වැඩිපුර හදන්න නිෂ්පාදනය හැකියතාක් වර්ධනය කිරීම නිෂ්පාදනය හැකියතාක් වර්ධනය කිරීම පුළුල් බෙදා හැරීම පුළුල් බෙදා හැරීම හැම තැනටම බෙදා හැරීම පුළුල් බෙදා හැරීම හරි ඔන්නෝයි දේවල් ටික හිතේ තියාගෙන ඔය දර්ශනේ අනුගමනය කරගෙන ගියා. දැන් ළමයි තේරුම් ගන්න මෙතන වෙන්නේ විකාශනයක්. දැන් ඕනෙම දෙයක් දැන් මේ මේ මේක පටන් ගත්ත කාලේ මිනිස්සු නෙවෙයිනේ මිනිස්සු එන්න එන්න දියුණු වෙනවා තාක්ෂණය වෙනස් වෙනවා මිනිස්සුන්ගේ අධ්‍යාපනය වෙනස් වෙනවා සිතුම් පැතුම් වෙනස් වෙනවා මේ දේවල් වෙනස් වෙන තමයි මේ අපි ඒ කාලේ තිබ්බ යම් යම් දර්ශනයන් ඉස්සරහදී වෙනස් කරගෙන කරගෙන යන්නේ. ඒ හින්දා දැන් මේ දර්ශනය අසාර්ථකයි කියලා ඔන්න ව්‍යාපාරිකයන් ටික ටික තේරෙන්න පටන් ගත්තා. ඉතින් පටන් ගන්නකොට හරියට තිබ්බා. කාලයක් යනකොට මේක නිකන් හරි ගියේ නෑ වගේ එකක් වුණා. දැන් මේක නිකන් හරියන්නේ නෑ වගේ නිෂ්පාදන සංකල්පය තුල පිටියට බලාපොරොත්තු වෙන තරමකට නෑ. ඒකට හේතුව හොයනකොට ඔන්න තේරුණා මිනිස්සුන්ට ව්‍යාපාරිකයන්ට තේරුණා මෙතන වෙලා තියෙන්නේ මෙහෙම කේස් එකක්. මිනිස්සු ටික ටික දියුණු වෙන්න අධ්‍යාපනයේ එහෙම වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු පටන් අරගෙන කොලිටි බඩු හොයන අන්න ඒක තමයි මේ අවුල වෙලා තියෙන්නේ. මුලදි මුලදි අඩු මිලට වෙනදපලේ සුලභ කරාම වැඩේ හරි ගියා. පසුපාලීනව දේරුම වැඩේ හරියන්නේ නැහැ වගේ. එතකොට දැන් හොයනවනේ දැන් මොකක් හරි එහෙම අසාර්ථක වෙන්න හරියන්නේ නැති වෙන්න මොනවද හේතු කිව්වේ. එතකොට තේරුණා මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මිනිස්සු ටික ටික දියුණු වෙන්න මිනිස්සු පුතේ අර අඩු මිල කියන එක ගැන හිතන එකට වෙනුවට ගොඩක් අය අධ්‍යාපනය එහෙම වැඩි වෙනකොට ගුණත්වය ගැන හොයන්න පටන් ගන්න එක තමයි වෙලා තියෙන්නේ. පොලිටිය ගැන හොයන්න පටන් ගන්න. හරි. ඒ කියන්නේ ගාන කීය වුණත් කමන්නේ වාණ්ඩේ හොඳයි නම් ආන් එතෙන්ට ඇවිල්ලා කොමල නෙවෙයි මිනිස්සු ඔක්කොම එකපාර පරිවර්තනයක් වෙන්නේ නැහැනේ පරම්පරාවෙන් පරම්පරාවට යනකොට ඒ පරම්පරාවන් වලනේ එක එක දේවල් දිලිත්‍රි තරම් මනම් ඔය හිතන පතරෙදි වෙනස් වෙන්නේ. දැන් අපේ අම්මලා තාත්තලා ඒගොල්ලෝ තරුණ කාලේ හිතන විදිහට ඒගොල්ලෝ වැඩ කරපු විදිහට චර්යාවට නෙවෙයි දැන් අපි වෙනස් වෙලා ඉන්නේ ටිකක් ඊළඟ පරම්පරාව වෙනස් වෙනවා. අපෙන් පස්සේ පරම්පරාව තව තව වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි. එතකොට දැන් සමහරු පටන් අරගෙන තියෙනවා අඩු මිල ගැන නෙමෙයි, ලේසියෙන් ගන්න නෙමෙයි, කොහොම හරි කමන්නේ හොඳ එකක් ගන්න ඕනි. ගාන කීය වුණත් කමන්නේ, ක්වොලිටි එකක් වෙන්න ඕනි. දුර ගිහින් හරි කමන්නේ, ගන්න එකේ හොඳ එකක් ගන්න ඕනි. ආන් මේ සිතුවිල්ලට ඇවිල්ලා. එතකොට ව්‍යාපාරිකයෝ තේරුම් ගත්තා මේක අසාර්ථක වෙගෙන ඉන්නේ. මොකද දැන් මිනිස්සු ගිහිල්ලා වෙන සිතුවිල්ලකට ගාන අඩුවට හොයපු මිනිස්සු මෙන්න පටන් අරගෙන ක්වොලිටි ඒව හොයන්නේ. අන්න ව්‍යාපාරිකයා මොකද කරේ? එයා තේරුම් ගත්ත මේ වැඩේ හරියන්නේ නැහැ. ගනුදෙනු බරුවම අල්ලගන්න නම් අපිට ලාභ ලබන්න නම් දියුණු වෙන්න නම් ගුණාත්මක භාණ්ඩ හදලා වෙනතකට දාන්න ඕනේ කියලා දර්ශනයකට ව්‍යාපාරිකයෝ ආවා. මෙතෙන්දි තිබ්බ දර්ශනේ අඩු මිලට දාන්න කියන එකනේ. ඊළඟ දෙවණියට එනවා නිෂ්පාදිත සංකල්ප. මොකද මේකේදී සිටුවිල්ල එහෙම නැත්නම් මතවාදයේ උනේ මොකද? ඔලිටියට හදන බ්‍රෑන්ඩ් එක. අන්න තමන්ගේ බාණ්ඩ හදන එක ගුණාත්මකව නිපදවන්න ව්‍යාපාරිකව මේ කාලේදී පෙළඹුණා. ගණදුරු කරුවගේ විශ්වාසය දිනා ගන්න, ගුණත්වයේ තහවුරු කරන්න. පුරුවන් තරම් ඔලිටියට හැදුවොත් මිනිස්සු ගන්නවා. ගානගෙන මිනිස්සු එච්චර බලන්නේ නැහැ. මොකද මේ ගානගෙන හිටපු પરම්පරාව දැන් වෙනස් වෙලා ඒ පරම්පරාවේ ඊළඟ පරම්පරාව ඇද ඊළඟ පරම්පරාවේදී ඔන්න ව්‍යාපාරික කරුමත දැන් කාලේ ඉන්නේ උ ගානට වඩා ක්වොලිටිය ගැන තමයි හිතන්නේ කියන්නේ. එතකොට ඒගොල්ලෝ බිහි කරගන්නවා නිෂ්පාදිත සංකල්පය කියන එක. ඒකෙදි ව්‍යාපාරිකයා මොකද කරේ? පුළුවන් තරම් ක්වොලිටියව හදහද දුකුණන්න පටන් ගත්තා. දැන් මට කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ දර්ශනය තුල ඉඳලා මෙතෙන්ට එනකොට මේක නැති වෙලා නෙවෙයි ඉන්නේ. මිනිස්සු මේ දර්ශනය තුළ ඉඳලා ඒකේ අඩුපාඩු තේරුම් අරගෙන මේකට එනවනේ.
ඔක්කොමලේ නැහැනේ මේක හරියි කියලා හිතාගෙන ඉන්නයි මේක ඉන්නෝ මේක හරියනයි ඉන්නෝ මේ දර්ශනේ සාර්ථක වෙන්න යම් පිටිසක් ඉන්නෝ එතකොට හරි මේක හරියි කියලා හිතන ව්‍යාපාරිකයෝ එතකොට ඉන්නේ ඉන්නවා ටික මේ 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 සංකල්පයත් එක්ක යන මිනිස්සුත් ඉන්නෝ එතකොට ඒ නිසා මේක සම්පූර්ණයෙන් නැති වෙලා මේකට එනවා නෙවෙයි මේකත් තියද්දි තමයි මේකට එන්නේ මේ දර්ශනයක් තියෙනවා ඒ කියන්නේ අඩු බාණ්ඩ බාණ්ඩ දානවා කියන දර්ශනයක් තියෙනවා වෙනද ප්‍රදේශුක කරනවා කියන දර්ශනය ඒක තියද්දි වෙන්නේ අනිත් එකට එන්නේ ඒ කියන්නේ දැන් උතන ඔබලගේ ලිප් එකේ දීලා ඇති නිෂ්පාදන සංකල්පය කියන එක වර්තමානයේදී භාවිත වෙනවා උදාහරණ දීලා ඇති බලන්න ඒ කියන්නේ මේ පළවෙනි එක මේ පළවෙනි සංකල්පය අදටත් ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා අදටත් ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙනවා අදටත් මේක හරියන අවස්ථා තියෙනවා මේ අඩු ගන්නට බාන්න දානවා වෙනද පිළි සුලභ කරනවා කියන දර්ශනේ හරියන තැන් තියෙනවා එකක් තමයි අදි ඉල්ලුමක් පවතින විදිහ යම් කිසි දෙයකට අදි ඉල්ලුමක් නම් තියෙන්නේ ඕනවට වඩා ඉල්ලුමක් තියෙනවා නම් ළමයි මොකද කියන්නේ එතකොට ඒ ව්‍යාපාරිකයා මොකද්ද හිතන්නේ කොහොම හරි කමන්නේ දැන් මේ අදි ඉල්ලුම සපුරන්න හැමතැනටම මේක බෙදන්න ඕනි ඒ වගේම පුළුවන් තරම් පිරිවැය අඩු කරගෙන වැඩේ කරගෙන යනවා මොකද ඕනවටත් වඩා ඉල්ලුම තියෙනවා එතකොට ඒගොල්ලෝ බලන්න තමන්ගේ වේදම අඩු කරගෙන අපි ලැබෙන ලාභය ටිකක් වැඩි කරගන්න. ඉල්ලුමක් නිර්මාණය කරගන්න දෙන්නේ අද ඉල්ලුමක් තියනවා කියන්නේ. හරි. ඔන්නර වඩා ඉල්ලුම. එතකොට පුළුවන් තරම් අඩු පිරිවැයකට තමන්ගේ තමන්ගේකට දරන වේදම අඩු කරගන්නයි. වෙනද පොලේ හැමතැනම සුලභ කරන්නයි තමයි බලන්න. දැන් මාස්ක් වලට වෙලා තියෙන බලන්න. ඔවගේ අපි සාමාන්‍යයෙන් අරගෙනම නෑනේ මේ කොරෝනා කියන එකට කලින් මාස්ක් දාන්න නෑ කිසිම දෙයකදී මේකත් එක්ක මිනිස්සු හැමෝම මාස්ක් දාන්න පටන් ගත්තා සැනිටයිසර් පාවිච්චි කරන්න පටන් ගත්තා දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා දැන් රුපියල් 10ටත් මාස්ක් තියෙනවා ඔය ආවේ මුලින්ම අර ඔය සර්ජිකල් මාස්ක් ආවේ රුපියල් 60ට 70ට දුන්නු කාට පස්සේ පස්සේ දැන් මොකද හැමෝමත් දැන්ම මාස්ක් දුන්නා පාරවල් ලයින තියාගෙන ඉන්නවා ආ නිකන් සීලට කරේකට ගියත් මාස්ක් තියෙනවා සැනිටයිසර් තියෙනවා दर्शन තරගකාරීත්වය දුර්වල වෙලාව තරගකාරීත්වය දුර්වල වෙලාවට ඕනකට වඩා හිතන්න දෙයක් නැහැ නේ වාණ්ඩේ පොලි කියන්නේ දැන් මම විතරයි නම් ඉන්නේ බීඑස් උගන්නන්න එතකොට ළමයි මම කොහොම ඉගෙනුවත් එකයි ළමයිට එන්න වෙනවනේ දැන් නගරයක් ගත්තාම ඒ නගරේ බීඑස් ගුරුවරයෙක් ඉන්නේ මම විතරයි නම් එතකොට ළමයින්ට වෙන යන්න ගුරුවරයෙක් නැහැ නේ පන්ති එනවනම් මගෙම එන්න එපා එතකොට එතකොට මොකද මම ඕනවට වඩා හිතන්න ඕනේ නැන්නේ ක්වොලිටි එක ගැන මම එතකොට බලන්නේ පුරුවාන්තරන් අඩු වියදමකින් වැඩේ කරගන්නේ කොහොමද මොකද ළමයි එතකොට කොහොමද එන්නේ අන්න බලන්න ඒ කියන්නේ තරගකාරීත්වය දුර්වල වෙලාවට ව්‍යාපාරිකයෝ අදටත් අනුගමනය කරනවා මොකද්ද නිෂ්පාදන සංකල්පය නිෂ්පාදන සංකල්පය තුල යනවා අදට අනේ දැන් බලන්න ගමේ තියෙන එකම කඩේයි නා ගමේ සාමාන්‍ය ඕගලගේ ගමේ තියෙන එක කඩේයි ආයි එන්න දුර යන්න ඕනේ අනිත් කඩේට එහෙම නැත්නම් ටවුන් එකට එන්න ඕනේ එතකොට ගමේ කඩේ මුදලාරි ඕනවට වඩා ඒ ක්වොලිටි එක ගැන හිතන්නේ මොනවා හරි කවන්නේ කොහොම හරි හරි ඉතන ඔක්කොටම දීලා වැඩි ලාභයක් හොයාගන්න තමයි එයා බලන්නේ. එන තරගේ නැති වෙනකොට නිෂ්පාදන සංකල්පයට ව්‍යාපාරිකය එනවා. ආදේශක සංඛ්‍යාව ඉහළ අවස්ථාව. අපි සපයන නිෂ්පාදිතේ දිනවනේ. ඒකට තියෙන ආදේශක වැඩි වෙනවා. ආදේශයේ වැඩි නම් අපි පරිස්සම් වෙන්න බෑ මොකද දැන් මගේ නිෂ්පාදිතය ගන්නව වෙනුවට ඒ වෙනුවට ගන්න පාරිභෝගිකයට තමයි වඩාත් දේවල් දෙන්නේ එතකොට වෙන්නේ මගේ එක විකුණ ගන්න නම් මම බුලුවාන් තරම් මිල අඩු කරලා තමයි දෙන්න වෙන්නේ අයි මගේ එකේ මිල වැඩි වෙච්ච එක මම පාරිභෝගිකයට යන ආදේශකවලට එතකොට මගේ එක විකිනෙන්නේ නැහැ ඒ ද ආදේශක ඕනවට වඩා වැඩි නම් යම් කිසි නිෂ්පාදනයකට ඒ නිෂ්පාදනය කරන්න පුළුවන් එකම දේ තමයි පුළුවන් තරම් අඩු පිළිවෙයකට හදලා මිල අඩු කරන්නේ. නැත්තම් මගේ එකේ මිල වැඩි වෙච්ච එකම මිනිස්සු වෙන ආදේශකේ. ඒක නෙවෙයි. ආදේශක කියන්නේ ඒක. යමක් වෙනුවට භාවිත කළ හැකි තව දෙයක් නේ.
आदेश के वैडी बैंड वैडी बैंड अपने निष्पादित है मिलाडु कर ला देते हैं ना मैं कहने निष्पादन संकल्प है ना ऐसा हम सेवा सफ़े ना आए तो ना अन्य कहते हैं तो सेवा सफ़े ना आए तो कहने बैंक पूर अक्षण आए तो ये वाली है ये वाला मैं सामान्य गणतंत्र पर वो वैडी पूरा यान नहीं अडू पीरी वाय के तो लेसिंग ये सेवा वाला भाग अंडू पूर्व अंतर कर दे एक यान अडू पीरी वाय साहब पहास वो रहता ना बाले एक इंद्र सेवा सफ़े ना आए तो गुड़क के लावट में दर्शन है हरी है मुकद्द निष्पादन संकल्प हरी है निष्पादन संकल्प एक यान नहीं अडू पीरी वाय सुलभता वे यान नहीं रक्षण आयतन है क्या नहीं था अभी वाहन इंसूरेंस अडूम वारिक इंसूरेंस कंपनी अडूम वारिकाई पहासुदन पहासुभता रक्षण आयतने ब्रांच अस्टे इंसूरेन्सो रक्षण वादी क्लेशन बल एक ने बोलो एक इस तरह का डाल एंड ही बताएं फोटो देखेंगे अंतर साल में कैंडिड के डंडे में भी ला साल नहीं जीवन होगी उन दो स्पोर्ट के लिए ये वैन एक बोलो पेंडर ना दान ने एक बोलो अनिकता ऐड वाला पहासुई दिए एक बोल लगे सेवा वो साल साल होगी उनको देखो लो दान ना सेवा परिपोषण एक रात दी सेवा वन परिपोषण एक रात दी पारिपोषण क्या उड़ा पिला वाटा अड़ो मिला साहब पहासु हो गया नहीं तो इनसा रक्षण आया था जो बैंक को ये वाके करती है हरियाणा निष्पादन संकल्प हरे आएगा ना दामाम में क्योंकि मैं कब में तीव्र लाने में यानी का टेंडर किने का योगों ने जरूर करना का दर्शन है किन्तु ना मित्र दर्शन है ना कोटा है मैं दर्शन है तो लो इन्ना या तीन नोट हो मैं का आजाद पांच इच्छे ना वस्ता दिनों के लिए दंगे के लिए मांगों उदाहरण दिखाते हैं මහත්ම මේකෙදි දර්ශනේ දැන් ඉස්සර කිව්වේ මේකෙදි කියන්නේ ගුණාත්මක බලන්න හදන්න ක්වොලිටි එක හදන්න හදලා සාධාරණ ගානකට දාන්න එතකොට තාපල ගන්න පුළුවන් අන්න එතකොට අර දැනුගත પરම්පරාවක් එක්ක යන හින්දා මිනිස්සු ටික ටික අධ්‍යාපනයේ පෝෂක වෙලා හින්දා මේ දර්ශනේ තුර ඔන්න කාලයක් ගියා මේ දර්ශනේ තුර යනකොට ඔන්න ටිකක් මේ වැඩේ හරියනවා වගේ ඔන්න තේරුණා ඒ කියන්නේ හැමෝම බැලුව තමන්ගේ නිෂ්පාදිතයේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න සන්නම ගොඩනගා ගන්න බැලුවා දින එක ක්වොලිටියට දෙන්න ඕනි කියලා ව්‍යාපාරිකයා හිතුවා එතකොට පරිපෝකිකයෝ අපිත් එක්ක ඉදී කියලා හිතුවා මේ වැඩේ හරි ගියා එතකොට දැන් මේ දර්ශනය තුල ඉන්න අයත් ඉන්නවා මේක තමයි හරි කියලා හිතපු අයත් ඉන්නවා ඔක්කොමල මේක කරලා මේකට ආවේ නැහැ දැන් බුදුහාමුදුරුවෝ බුද්ධ දර්ශනය හොයාගෙන යනකොට අපි අහලා දිනවා බුද්ධාගම පොත්වල එහෙම එක එක ගුරුවරු ගාව ඉඳලා තියෙනවා ඒගොල්ලන්ගේ දර්ශනය වැරදි කියලා තේරුම් අරගෙන තමයි ඒ ගුරුවරුන් අතහැරලා ගියේ. ගිහිල්ලා තනියම ඔය දර්ශනේ හොයාගත්තා. දැන් බුද්ධ දර්ශනේ තිබිලත් එක එක දේවල් අදහන එක එක විදිහේ දර්ශනයන් වල ඉන්න මිනිස්සු නැද්ද? ඉන්නවා. ඒ තමන් ගිය මාර්ගයේම හරි කියලා හිතන ඒකම යනවා. ඒක වැරදි මෙන්න මේක තමයි මාර්ගය කියලා තේරිච්ච කට්ටිය වටිනවා. ඒ වගේ තමයි. මේක හරි කියලා හිතපු අය මේක හරියන අවස්ථා තියෙනවා තාමත් හරියන වෙලාවල් දෙනකෝ මේක යනවා ඊළඟ මේ දර්ශනයට ආවහම මේකේ ක්වොලිටි කොට දෙන්නේ කියලා නේ කිව්වේ ඔන්න ඒක ගියා දැන් ප්‍රශ්නේ උනේ මේක හරියි කියලා හිතන අය අඩුවට බඩු දානවා මේක හරියි කියලා හිතන අය ක්වොලිටි බඩු දානවා එතකොට වෙනදපලේ මොකද උනේ මිලාඩු වේවයි ක්වොලිටි වේවයි ඔක්කොම වෙනදපලේ හැමතැනම මික්ස් වෙලා ප්‍රශ්නයක් ආවා මිනිස්සුන්ට වෙනසකට ගියාම ක්වොලිටි එක තෝරගන්න බැහැ මිනිස්සු නැවෙයි එතකොට බලනවා දැන් නිෂ්පාදන සංකල්පය විශ්වාස කරන කට්ටිය මොකද කරන්නේ හදන හැම එකම උපරිම අඩුවට හදන්නනේ බලන්න සහ හැමතැනම බෙදා හරින්න ඕනි තැනකින් ගන්න පුළුවන් ඒ කියන්නේ නිෂ්පාදිත සංකල්පය අනුගමනය කරන අය මොකද කරන්නේ ඒගොල්ලෝ හැම වෙලේම ට්‍රයි කරනවා මේ හදන නිෂ්පාදන වල ක්වොලිටි වැඩි කරගන්න. ගුණත්වය කියලා දාගන්න. ඊළඟට ඒක වෙනදපලේ දාන්න. එතකොට පාරිභෝගිකයට ආපු ප්‍රශ්න තමයි කඩේට ගියාම මාකට් එකට ගියාම ක්වොලිටි ඒවත් තියෙනවා. ඒ අතරේම ක්වොලිටි නැති ඒවත් තියෙනවා අඩු ගන්න. මොකද කොහොම මිනිස්සු එක අධ්‍යාපන මට්ටමකින් ඉන්න මිනිස්සු නෙවෙයි. එතකොට උනේ මිනිස්සුන්ට ක්වොලිටි එකයි ක්වොලිටි නැති එකයි තෝරගන්න බෑ
වෙන් කරගන්න බෑ. කොහේ ගන්නව? එතකොට මොකද උනේ? අර කොලිටියට බාන්න හදලා දාපු මිනිස්සුන්ට තේරුණා ඒකත් වැඩක් නෑ. අපි කොලිටියට හදලා දැම්මට වැඩක් නෑ මිනිස්සුන්ට මේ ගුණාත්මක බාන්න තෝරගන්න තේරෙන්නේ. මිනිස්සු කොලිටිය කියලා හිතාගෙන කොලිටි නැති ඒවට අහුවෙමු. දැන් මොකද කරන්නේ? ඇයි දැන් අර දෙවර්ගයේම මේ 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 දර්ශනයන් දෙකම විශ්වාස කරන කට්ටිය මාකට් එකේ ඉන්නවා. එතකොට දැන් අපි මොනවා හරි ගන්න ගියාම මේ එකම බාණ්ඩේ එකක් කියනවා මේක 250. අරක එක නම් 750. දැන් ඔක දන්න අය දන්නවා මේක 750ක් වෙන්නේ මෙන්න මේ නිසා. මේක බ්‍රෑන්ඩ් එක මෙහෙමයි. ඒගොල්ලෝ කාලයක් තිස්සේ විශ්වාසය දිනාගෙන තින්නේ. මේක මේ විදිහට වොරන්ටි තියෙනවා. ඒ කියන්නේ ක්වොලිටිය පැත්තෙන් හොඳ හිඳ තමයි ගාන වැඩි කියලා දන්නේ කා දන්නේ. කොමාලා එක අධ්‍යාපන මට්ටමේ ඉන්නේ අද කාලේ වෙළඳපොලේ හැසිරෙන ජනිත ගත්තාම. ඔයත් අද වෙළඳපොලේ හැසිරෙනවා. ඔයාගේ තාත්තයි අම්මයි මේ પરම්පරාවත් වෙළඳපොලේ ඉන්නවා. ආච්චිගේ සීයාගේ પરම්පරාවත් වෙළඳපොලේ ඉන්නවා. දැන් ඔහොම ගත්තාම දැන් අධ්‍යාපනයේ පැත්තෙන් නව තාක්ෂණය ගැන ප්‍රවණතාවයන් ගැන වැඩිම අවබෝධය තියෙන ඔයාට. ඊළඟට අම්මලා තාත්තා. ආච්චිගේ සීයාගේ දෙගොල්ලන්ට පොඩ අඩුවෙන් තියෙනවා. ඒගොල්ලෝ මේ බ්‍රෑන්ඩ් එක තෝරන්න බ්‍රෑන්ඩ් බලන්න මේ මේ ප්‍රමිති මේ මොකද වගකීම් සහ තියෙනවා දන්නේ. ඉතින් වෙළඳපොළ කිව්වහම ඔය හැම මේ මේ પરම්පරාවකම ගනුදෙනු කරු ඕකස්සේ ඉන්නවනේ. ඒ හිඳ අර ක්වොලිටියට වාණ්ඩ හදලා දාපු එකට තේරුණා නිකන් වැඩේ තේරුමක් නෑ වගේ. හරි තේරුමක් නෑ වගේ නේද? මොකද අපි මෙච්චර ක්වොලිටියට හදලා දාලා ඉවර වෙලා අපේ වගේ කිනේනවට වඩා අර බාල විදියට හදලා අඩුව ගන්න දෙන එකාගේ විකිනේ. ඒතොර නිකන් හරියට මේ ගුණාත්මක බලන්න හදලා නිකන් තේරුමක් නැහැ වගේ. දැන් බැලුව මොකද්ද එතන අවුල කියලා. අනිෂ්පාදිත සංකල්පය කියවන්නකො. ඇකිතා දුරට ගුණත්වයෙන් යුක් බලන්න නිමදවා. දැරිය හැකි මිලකට වෙළඳපොළට සැපයීම මගින්. අලෙවිකරණ අරමුණු ඉටු කර ගැනීම මෙම සංකල්පයෙන් සිදු වී. මේදී උපකල්පනය කළේ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ කරෙහි ගැටදුණු කරුවන් අවධානය යොමු කරන බව මේකේ ප්‍රධාන උපකල්පනය වුණේ ගුණාත්මක භාණ්ඩ වලට තමයි ගැටදුණු කරවෝ කැමති කියන්නේ. මෙය නිෂ්පාදිතය කේන්ද්‍ර කරගත් සංකල්පයක් බැවින් මෙහිදීද පාරිභෝගික වර්ණය මුසලකාහරණ ලදී. මෙතෙන්දි පාරිභෝගික ඕනෑ භාගම් ගැන සිතුවිලි ගැන හිතුවේ නැහැ. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කරා මෙන්න මේ දේවල් වලට. සිය අභිමතයේ පරිදි ආයතනයේ නිෂ්පාදිතවල ගුණත්වය පිළිබඳ අවධානය යොමු කරා. ඒකේ එහෙම කියන්නේ මේ දර්ශනයේදී නිෂ්පාදිත සංකල්පයේදී ව්‍යාපාරික බැලුවනේ භාණ්ඩවල ක්වොලිටිය වැඩි කරන්න. ක්වොලිටිය වැඩි කරන්න බැලුවේ ගණදෙනු කරුවාට ඕනි ක්වොලිටියට දෙන්න නෙවෙයි. එයා හිතන විදිහට කොහොමද ක්වොලිටිය වැඩි කරන්න කියන එකයි එයා බැලුවේ. ව්‍යාපාරිකයා තමන්ම හිතනවා ක්වොලිටිය නම් මෙන්න මෙහෙම වෙන්න ඕනි කියලා එයා හිතන ක්වොලිටියට එයා හදන. එයාට කොහොමද යෝනි ගුණාත්මක භාවය වැඩි කරලා දෙන්න. හැබැයි එයාගේ මට්ටමින් හිතලා තමයි එයා ගුණාත්මක භාවය වැඩි කරන්නේ. එයා රහයි කියලා හිතන විදිහකට තමයි එයා කෑම හදන්නේ. දැන් මෙතෙන්දි බැලුවේ කෑම කඩයක් කරන එක නම් මේ දර්ශනය තුළ මොකක්ද එයාගේ මතය වෙන්නේ? කොහොමයි කමන්නේ අඩු ගානකට කෑම එකක් දී ගන්නයි යෝනි. අඩු ගානකට කෑම එකක් දෙන්න. මෙතෙන්දි බැලුවේ කොහොමද? කොහොමයි කමන්නේ රසට කෑම එක දෙන්න. රහට දෙන්න. මෙතෙන්දි බාල දේවල් දාලා රසකාර ගණන් මනන් එහෙම දේවල් බාලේව දාලා ආහාර නම් බාල ආහාර එකක් පාවිච්චි කරලා කොහොම හරි අර නිකන් අපි කන්නේ නෑනේ විකුණන්නනේ හදන්නේ කියලා වගේ හැදුවා. ඒක නිෂ්පාදක සංකල්පෙන්. මේකට එතකොට ඔන්න අමුද්‍රව්‍ය ගණන් මනන් ඔය ලෝලු જાති එහෙමත් ටික හොඳට තෝරලා බලලා අරගෙන හොදලා පිළිසිදුව තෙල් ගණන් මනන් ගණියන උදා ඔන්න ක්වොලිටියට කෑම එකක් දෙන්න තමයි මෙතෙන්දි දර්ශනේ. නිෂ්පාදිත සංකල්පෙදි ඒක තමයි ව්‍යාපාරිකයන්ට අයිති උනේ. එහෙනම් තමයි මෙතන කියන්නේ සිය අභිමතයේ පරිදි ගුණත්වය වැඩි කරන්නයි වෙන්නේ. ඒ රසට කැම එක දෙන්න ඕනේ කියලා හිතුවට පාරිභෝගිකයා කැමති රස ගැන හිතුවේ නැහැ. ව්‍යාපාරිකයා හිතුව මෙහෙම තමයි රහ කියන. හිතලා එයා හැදුවා. එයාට ඕනේ දැන් රහට දෙන්න. හැබැයි පාරිභෝගිකයා කැමති රහට දෙන්න නෙමෙයි එයාට ඕනේ. එයා හිතනවානේ මෙන්න මෙහෙම තමයි රහ කියන. මෙන්න මේම තමයි රස කියන්නේ. ඒ විදිහට හදලා දුන්නා. ඒ නිෂ්පාදිත සංකල්පය ඒක අවධානය යොමු කරපු එක කරුණා. ක්වොලිටිය වැඩි කරන්න හිතුවා. සිය නිෂ්පාදිතයේ සුපිරි තත්ත්වයටපත් කිරීමට අඛණ්ඩව තම කාර්යය ශ්‍රමය වැය කරමින් පරීක්ෂණ කටයුතු සිදු කිරීම.
මේ දර්ශනයේදී ව්‍යාපාරිකයා මූලික වශයෙන් බැලුවා තමන්ගේ එක සුපිරි එක කරගන්න. ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක තමයි මාකට් එකේ සුපිරි මේක. අන්න එහෙම කියාගන්න තමයි මේකෙදී ඕනි උනේ. එහෙම හිතුනොත් තමයි පැවැත්මක් තියෙන්නේ. එහෙම වුණොත් තමයි පරිභෝගිකය මේව ගන්නෙ කියලා විශ්වාස කරා ව්‍යාපාරිකයා. දෙකයි. දැන් අර කේස් එක ආවනේ. මොකද්ද කේස් එක? මේ දර්ශනය අනුවත් බාණ්ඩ මාකට් එකට එනවා. මේ දර්ශනය අනුවත් බාණ්ඩ මාකට් එකට එනවා. අන්තිමට මම කිව්වා පරිභෝගිකයාට තෝරගන්න බෑ. එතකොට අර ගුණාත්මක බාණ්ඩ දාන කෙනාට හරියට නිකන් මේ වැඩේ තේරුමක් නැති වැඩක් වගේ වුණා. හරි. එතකොට ව්‍යාපාරිකයා ඊළඟට හොයාගත්තා මොකද්ද මේ වැඩේ තියෙන අඩුපාඩු කියන එක දැන් කල්පනා කරනකොට මිනිස්සු ටික ටික දියුණු වෙනවනේ. එතකොට ව්‍යාපාරිකයන්ට තේරුණා මෙතන වෙලා තියෙන කේස් එක මේකයි. ගුණාත්මක බාණ්ඩ හදලා මාකට් එකට දාලා නිකන් බලන් ඉඳලා වැඩක් නැහැ. පරිභෝගිකයාට අපේ ගුණාත්මකභාවය බාණ්ඩය තෝරගන්න බැරි කේස් එක නෙදී. අඳුරගන්න බැරුව ඉන්නේ. ගොඩක් වෙලාවට ගුණාත්මකයි කියලා හිතාගෙන ඇන්දිලා පොලිටිනේ පොලිටි නැති එකක් අරන් යන තත්වයක් මේ තියෙන්නේ. ඒකට උත්තරේ තමයි ඔන්න එනවා තුන්වෙනියට විකුණුම් සංකල්පය කියලා එක. මේකෙදි කියනවා මෙහෙම. ගුණාත්මක බාණ්ඩ හදලා වෙනද කරට දාලා පාඩුවේ ඉන්න එපා. සද්ද නොකර ඉන්න එපා. බාණ්ඩේ මාකට් එකට දැම්ම වගේම මේ බාණ්ඩයට පාරිභෝගිකයාගේ අවධානය ගන්න මොනව හරි කරන්න. දැන් දාලා පාඩුවේ හිටියාමනේ පාරිභෝගිකයා ඇවිල්ලා රැවටිලා අරන් යන්නේ බාලේව. අපේ ගොල්ටි එක ගන්න නේද? අපි එයාගේ අවධානය ගන්න ඕනේ අපේ මේ ගුණාත්මකභාවය පිළිබඳ. එයාව දැනුවත් කරන්න ඕනේ. එයාව පොළඹවන්න ඕනේ. ගන්නකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ පාඩුවේ. අපේ වාණ්ඩේ අනිත් අයගේට වඩා වෙනස්. අපේ එක තමයි ක්වොලිටි. අපිට විතරයි මෙහෙම තියෙන්නේ. ඒක කියන්නේ. ඒ කිව්වේ නැත්තම් කොහොමද පරිභෝගිකයා දන්නේ අපේ එක හොඳයි කියලා? ආන්න ඒක තමයි විකුණුම් සංකල්පය කියන්නේ. ඒකෙදි තමයි ව්‍යාපාරිකයෝ තීරණය කරේ වාණ්ඩ වෙනද පොරට දාලා පුළුවන් තරම් ප්‍රවර්ධන උපක්‍රම අනුගමනය කරන්න ඕනි කියලා. පරිභෝගිකයා පොළඹවාලීම සඳහා පොඩක් දේවල් කරන්න ඕනි කියන එක තේරුම් ගන්න. මේවැදී පොළඹ වීමක් කරේ නැහැ. අවධානයක් ගන්න එච්චර දෙගිරුවේ නැහැ. පස්සේ විකුණුම් සංකල්පයේදී තමයි ඔන්න තීරණය වුණේ. ගුණාත්මක බාණ්ඩ දාලා විතරක් මදි. ඒ ගුණාත්මක බාණ්ඩ වලට පරිභෝගිකයන්ව පොළඹව ගන්න. ආකර්ෂණය කරගන්න. උනන්දු කරවන්න. දැනුවත් කරන්න වැඩ පිළිවෙලක් තියාගන්න. එතකොට බාණ්ඩ හදනවට වඩා පරිභෝගිකයෝ ඔන්න වියදම් කරන්න පටන් ගත්තා. මේවට පොළඹවගන්න. ටීවී ඇද්දානේව පත්තරේ ඇද්දානේව පෝස්ටර් අලෝනේව මේ ඔක්කොම ආවේ විකුණුම් සංකල්පය තුල. ඒ දර්ශනේ ඒකෙන් තමයි හොයාගත්තේ. නිකන් ඉන්න නැතුව උනන්දු කරවන්න කියන එකයි තියෙන්නේ. දැන් මම ව්‍යාපාරයක් කරනවා කියන්නේ කරන්නේ. දැන් මම මේ දර්ශනේ තුල යනවා නම් මොකද වෙන්නේ? මම බලන්නේ පුළුවන් තරම් අඩු පිළිවෙයකට ළමයින්ට උගන්නන්න. يعني පන්ති ගාස්තු අඩු කරලා ටියුට් එක ටිකක් බාල කරලා එහෙම කරන්න තමයි. එතකොට මම මෙතෙන්දි try කරනවා. මෙතෙ මේ නිෂ්පාදිත සංකල්පය අනුව යනවනම් මම මොකද කරන්නේ? එතකොට මම බලනවා හොඳට උගන්නන්න. වැඩි වැඩ කොටසක් කරලා රිසල්ට් එකක් රෑන්ක් එකක් දාගන්න උපරිම දෙයක් කරලා දෙන්න. ඔලිටියටම උගන්නන්න. ඒක නිෂ්පාදිත සංකල්පය. දැන් ඕක තුල විතරක් හිටියොත් මොකද වෙන්නේ? දැන් මම හොඳට ඉගෙනනවා කියන්නේ උගන්නනකොට හොඳ වැඩ පිළිවෙලක් මට තිබ්බොත් මගෙන් ඉගෙන ගන්න ළමයින්ට හොඳ ප්‍රතිඵල එනවා. හොඳ වැඩ පිළිවෙලක් එක්ක මම වැඩේ කරන්නේ. දැන් ඔන්න ඉතින් ඔන්න අවුරුද්දක රිසල්ට් එනවා. ඊට පස්සේ ඉතින් ළමයි ඇවිල්ලා රිසල්ට් කියනවා. ওই ටික අහලා මම සතුටු වෙලා මම ඊළඟ බෙන්ච් එකට පන්ති පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට මොකද වෙන්නේ? මටත් ඉතින් ඔය එහෙම් මෙහෙම් ඒ ළමයි දන්න ළමයි අනිත් අයට කියලා ළමයි ටිකක් එනවා. අර රිසල් සීට් එකක්වත් ගහලා නැති හරියට පෙන්නන්න තරම් ප්‍රතිඵලයක් නැති පන්තිවල ළමයි ඉන්නවා. එතන ශිෂ්‍ය ප්‍රතිඵල ආවනේ. එතකොට ප්‍රතිඵල ලේඛනයක් ගහගන්න බැරි BS පන්ති ඕන තරම් තිබ්බනේ ඔයගොල්ලෝ දැක්කනේ. ප්‍රතිඵල ලේඛනයක් දාන්නේ නැහැ. නිකන් ප්‍රතිඵල කියන වචනේ තියෙනවා නේද ඉංග්‍රීසියෙන්. ප්‍රතිඵල නැහැ. ඒ වුණාට මේ පන්තිවල ළමයි ඉන්නවනේ.
එතකොට මොකක්ද එතන කේස් එක දැන් අපි ළමයින්ට උගන්වලා හොඳ ප්‍රතිඵලයක් අරන් දුන්නා නම් මං ඒකෙන් සතුටු වෙලා මං ආයි පාඩුවේ ඊළඟ පන්ති පටන් ගන්නවා නම් ළමයි ඉතින් තම තමන්ට පුළු පුළුවන් විදිහට පන්ති තෝරගෙන යනවා මිසක් ළමයි කොහොමද දන්නේ අපේ BS පන්තියේ ප්‍රතිඵල තියෙනවා කියන එක ඒ ප්‍රතිඵල ගත්ත ළමයි කටින් කට ගිහින් කියලා කියලා ටිකක් එනවා හැබැයි වෙළඳපළේ ඕව තෝයලා බලලා තොරතුරු හොයලා මේ මේ අධ්‍යයනය කළා නෙවෙයිනේ ළමයි පන්ති තෝරගන්න වැඩි හරිය එතකොට කොහොමද ළමයි දන්නේ මේ ගන්න එකේ වැඩි එහෙනම් මම ළමයින්ට මේ ගැන කියන්න ඕන කිව්වහම තමයි ළමයි බලන්නේ සංසන්දනය ගන්න කිව්වේ නැත්තම් දන්නේ නැහැ ඒක තමයි අපි ප්‍රතිඵල ලේඛන ගහලා දෙනවා විතරක් නෙවෙයි අනිත් අය ගාව ප්‍රතිඵල ලේඛනයක්වත් නැහැ කියන කාරණාවත් මම ඔයගොල්ලන්ට කියන්න ඕන එතකොට තමයි ඔයගොල්ලෝ දන්නේ එහෙනම් මේ මේ පන්තිවල ප්‍රතිඵල නැහැ මේවා තමයි තියෙන්නේ එතකොට තමයි හොයන්න පටන් ගන්න හොයනකොට තමයි ඒක සංසන්දනය වෙන්නේ එතකොට තමයි ඔයාලට හේතුවක් හැදෙන්නේ එහෙනම් මම මේ මේ පන්තියට එන්න ඕනේ කියන හේතුව හරි ඒක තමයි ප්‍රචාරණය කරන්න කියන්නේ ප්‍රවර්ධනය කරන්න පුළුවන් තරම් නැත්තම් පාරිභෝගිකයා දන්නේ නැහැ ඔබේ භාණ්ඩේ ඔබේ සේවාව ගුණාත්මකයි කියන්නේ පාරිභෝගිකයා දැනුවත් කරන්න එයාට කියලා දෙන්න අනුකරණ වලට අහු වෙන්න එපා කියලා එයාට ඔයාගේ මේ ක්වොලිටි භාණ්ඩය තෝරගන්න ඉඟියක් දෙන්න. නේකනේ? අහවුරු කරන්න ඔප්පු කරන්න. ඔබගේ ගුණාත්මකභාවය ඔප්පු කරන්න. දැන් ගුරුවරයෙක් නම් තමන් උගන්වනවා හරියට ඉගැන්වනවා. හොඳ වැඩ පිළිවෙලක් තිබ්බනම්. ඒක තහවුරු වෙන දේ තමයි ප්‍රතිඵල. මං කියන්නේ ළමයි ගන්න ප්‍රතිඵලයට 100%ක්ම දායක වෙලා තියෙන අපි කියන එක නෙවෙයි. එතකොට ළමයි ස්කෝලින් ඉගෙන ගන්නවා තව පන්ති ගිහින් ඉගෙන ගන්නවා ඇති අනිත් විෂයන් දෙකේ ඒවත් බලපානවා රෑන්ක් එකක් එහෙම ගන්න. ඉතින් එතකොට දැන් අර එහෙම මොකෝනම් නැතුව ඉන්නවා කියන්නේ ඒ කියන්නේ දායකත්වයේ දීලා නැහැ කියන එක. දැන් අපි හරියට වැඩේ කරා නම් ප්‍රතිඵලයකට ගන්න ඕනි කරන එන්න ඕනි කරන විදිහට ඉගෙනුවා නම් වැඩ කරන ළමයින්ට අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් එනවා. අනික ළමයින්ව වැඩ කරන තත්ත්වයක පත් කරන එක ගුරුවරයාගේ වගකීමක් නේ. වැඩ කරන එකට විතරක් උගන්වලා ඌව ඉස්සරහට අරගෙන යන එකම නෙවෙයි. ගොඩ ගලීම උත්තර. අපි මේ භාගයක් තිබ්බාම පළවෙනි විභාගයේ ලකුණු 70කට වඩා ඉන්න ළමයි දෙන්නෙක් ඉතින්. අන්තිම විභාගය වගේ එනකොට ළමයි 5-4 3ක් විතර 75කට කට්ටිය අපෝසන්න කිව්වහම අත උස්සන මට්ටමකට හැදෙනවා. ඔන්ලයින් එකේදී මේක කොහොමද වෙන්නේ කියලා හිතන්න බෑ. සාමාන්‍ය පන්ති තිබ්බා. ඒක ගුරුවරයාගේ දක්ෂතාවයක් තමයි ඒක. ළමයින්ව වැඩ කරන තැනට පත් කිරීම මොරාල් කරන්නේ හරි හොඳ වැඩ පිළිවෙලක් තියෙනකොට තමයි ළමයින්ට වැඩ කරන්න හිතෙන්නේ ආසිතේ ඉතින් එතකොට අපි මේ විදියට කරලා පාඩුවේ හිටියොත් වෙන්නේ ළමයි ඔහේ පාවි තම තමන්ට ලේසි ලේසි ඒවට ආලෝ යන පන්ති වලට එහෙම යනවා ඒ හින්ද ප්‍රවර්ධන උපක්‍රම අනුගමනය කළ යුතුයි කියලා දර්ශනයකට ව්‍යාපාරිකය ආවා ඒක තමයි විකුණු සංකල්පයෙන් කියන්නේ. මෙන්න මේකෙන් තමයි ඇඩ් කරන එක පටන් ගන්න. ඇඩ්වර්ටයිස්මන්ට් කියන අතන්දරේ මෙතනින් තමයි ආවේ. දැන් බලන්න බිස්කට් වලට යනවා, බීම ජාතිය වලට යනවා, හැම එකටම එක එක ඇඩ් යනවනේ. ඒ හැම එකකින් මේගොල්ලෝ අර තමන්ගේ ක්වොලිටියේ මතු කරන්න හදන්නේ. තමන් ක්වොලිටි කියලා පෙන්නන්නේ හදන්නේ. හා අනිත් අයට නෑ කියලා පෙන්නන්න හදන්නේ. දැන් මොකද්ද හොඳට වෙලා මොකක් ජනලේ කරනවා වැඩිම YouTube මේ මොකද සබ්ස්ක්‍රයිබර්ස් අද මොකද පිරිසක් හිමි එකම රූපවාහිනී නාලිකා ඒ එකම කියන වචනේ මේවල්ලෝ දෙන්නේ මොකද්ද අනිත් අයට නැහැ කියන එක තමයි කියන්නේ එකම කියලා දාන්න ඒකෙන් එකම හරි දැන් මම දාන්නේ පැහැදිලි ප්‍රතිපද ලේඛනයක් ඉදිරිපත් කරන රත්නපුරේ එකම BS පන්ති. ඒ එකම BS පන්තිය කිව්වහම පොඩි ඉඟියක් දෙනවා ළමයින්ට. ඒ කියන්නේ මෙයා මේ එකම කියලා කියන්නේ අනිත් පන්ති වල රිසල් සීට් නැද්ද? එතකොට ළමයි හොයනවා නැද්ද? අන්න ඒක. එතකොට මේ තහවුරු වෙන්නේ නැද්ද තියනවාද කියන්නේ? එතකොට තමයි අපේ ක්වොලිටිය මතුවෙන්නේ චුට්ටක්. ඉස්මතු වෙන්නේ. හයිලයිට් වෙන්නේ.
ඒක තමයි විකුණු සංකල්පය කියන්නේ. ගුණාත්මක බලන්න මාඩු වෙන්න එපා. දැන් අපි දන්නවා එහෙම හොඳ ක්වොලිටි බඩු. හැබැයි ඉතින් අර කිසිම ප්‍රචාරණයක් අනම්මනම් මුකුත් දැනුවත් කිරීමක් නැති හින්දා මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු බැන්නේ නැහැ. අර ඉඳලා හෙටල කීප දෙනෙක් තමයි ඒව ගන්න. හැබැයි ඒක ඇත්තම ක්වොලිටි මිනිස්සු ගන්න එක තමයි ඒක ගන්න. ඒවිල ඒගොල්ලන්ගේ තියෙන දුර්වලතාව. හරි. දුර්වලතාව. දැන් ගුරුත්වයමයි තමයි ගොවෙන්නේ හොඳ ප්‍රතිඵල එහෙම තියෙනවා. එම වගේ හෑන්ඩල් එකක් ගහන්නේ විශාල සීට් එකක් ගහන්නේ මුකුත් නැහැ. ඒ ළමයි ගෙන් ඇහුවොත් තමයි මේ අනිත් ළමයි ඒක දැනගන්නේ. ඒක ව්‍යාපාරික වශයෙන් වැඩක් නැහැ ඉතින් ඒ වෙලෙ. තමන්ගේ ගුණාත්මක එතකොට මොකද වෙන්නේ ළමයි ගුණාත්මක එක තෝරගන්න බැරුව ගුණාත්මක නැති භාණ්ඩ සේවා වලට යනවනේ. ඔලෙඩි නැති ඒවාට යනවනේ. ඒ හින්දා ගුණාත්මක භාණ්ඩ සපයලා විතරක් නිකන් ඉන්න එපා. ඒකට පාරිභෝගිකයා පොළඹවා ගැනීමක් කරන්න කියන දර්ශනය තමයි විකුණුම් සංකල්පය. ඔන්න දැන් තුන්වෙනි එකට නිකන් ආවා. දැන් ඔන්න යනවා වැඩි. දැන් මේක නැති වෙලා නෙවෙයි මේකට එන්නේ. මේක නැති වෙලා නෙවෙයි මේකට එන්නේ. මේක හරිය කියලා හිතාගෙන ඉන්න කට්ටිය ඒක යනවා දිගට. මේක හරිය කියපු මිචර් කට්ටිය ඒක යනවා. මේකෙත් මේකත් වෙලාවකට හරි මේකත් උනේ ඒ මේ ඔක්කොමනක් අනුගමනය කරගෙන ගියේ. දැන් මොන මේ දර්ශනය තුළ ගොඩක් ව්‍යාපාරිකයෝ ඔන්න යන්න පටන් ගත්තා. ඒ ප්‍රචාරණය අනම්මනන් ටික වැඩි කරා. ඇඩ් එක වැඩි කරා. එහෙම ඇඩ් එක වැඩි කරලා යනකොට ඊළඟට අපේ ප්‍රශ්නේ මොකද? හැම එකම ප්‍රචාරණය කරන්න ගන්න. අර ක්වොලිටි බාණ්ඩ තියෙන එකක් ප්‍රචාරණය කරනවා ක්වොලිටි බාණ්ඩ නැති එකක් ප්‍රචාරණය කරනවා. හරි. නැති එකාගේ නිකන් ඉන්නේ. මොනවා හරි ප්‍රවර්ධන වචන යොදාගෙන නිකන් ව්‍යංගාර්ථයෙන් මොනවා හරි කිය කිය ප්‍රචාරණය කරනවා. එතකොට ප්‍රචාරණේ අන්තිමට වැඩි වුණා. වැඩි වෙලා උනේ මිනිස්සුන්ට එතන තෝරා ගැනීමේ ප්‍රශ්නයක් ආවා. එතකොට මිනිස්සු අන්තිමට උනේ ප්‍රචාරණේ ගණන් ගන්න නැති තැනකට ආවා. දැන් ගොඩක් වෙලාවට බලන්න බිස්කට් වලට බීම වලට හැම එකකටම ඇඩ් ඩොලර් යන්නේ ඇඩ් යන්නේ. හැම එකේම නිකන් එන්නම රහයි කියලාමනේ කියන්නේ. ගොඩාක් රහයි කියන එකමනේ අඬවන්නේ එක එක ඇඩ් ඩොලි. අපිට වෙලා තියෙන්නේ ඇඩ් ඩොලර් 90 මේ යන ඇට්ටෝගේ හැටියට නරකයි කියලා කිසි දෙයක් නැහැ නේ. ඔක්කොම හොඳයි 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 කියන්නේ. එන හොඳ දේ ඇත්තම තියෙන එකත් ඒකේ තමන්ගේ ක්වොලිටි එකද කියනකොට අර ක්වොලිටි නැති එක නිකන් ඉන්නේ. මුහුත් එහෙම මෙහෙම වටෙක් වටෙන් එක එක වචන තදා දෙනවා. එතකොට වෙලා තියෙන්නේ අපිට ගණන් ගන්න නෑ. දැන් අපි ගණන් ගන්නෑ. ශ්‍රී ලංකාවේ අංක එකේ එහෙම නේ ඔක්කොම බලද්දි ඔක්කොම අංක එකේ. දැන් රිසල්ට් ආවහමත් ඒකේ වෙලා තියෙන්නේ ළමයින්ට. අපි ප්‍රතිඵල ලේඛනයක් හෑන්ඩ් බිලක් ගහලා දුන්නට ළමයින්ට දැන් ඒක ගණන් ගන්න හිතෙන්නේ. ඇයි මේක වළංගු නැති වෙලා තියෙන ප්‍රචාරණය හැම එකම කරලා ගන්න කරා. දැන් අපි තියෙන ප්‍රතිඵල ටික දාල ඉවර වෙලා ළමයින්ගේ විභාග අංක නම් මම ඔතෝ ඔවා දාලා හැන්ඩ් බිලක් ගැව්වහම මෙලෝ ප්‍රතිඵලයක් නැති පන්ති වල නිකන් ඉන්නවද? නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ගහන වචන වලින් අර වැඩිම ප්‍රතිඵල තියෙන පන්ති. ලංකාවේ වැඩිම ඒ සාමාර්ථ තියෙන පන්ති. වචන ගහන්න මෙදී වැඩිම කිව්වහම ගණන් කරන්න ළමයි වැඩිම හොඳම වැඩිම විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් බිහි කළ පන්ති ඕක කාට වුණා කිව්ව හැකි. දැන් එතකොට දැන් දිස්ත්‍රික් පළවෙනි එකේ වාවම් බලන්න. ඒ පළවෙනි නෝගිය පන්තියක් නෑ බලන්න යා මොන විශේෂ වුණත් එන්නේ. අන්තිමට අපිටම නිකන් එපා නේද මොකද්ද වරදර්ගේ පළවෙනි යනු මියාගේත් පළවෙනි යනු මියාගේත් පළවෙනි යනු සමහරවල් පළවෙනි එතකොට මොකද මම දැක්ක ගහලා තිබ්බ ගිය අවුරුද්දේ මොකද දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කරන පන්ති මොකද දිස්ත්‍රික් ප්‍රථමයා කියන එකේ ඉලක්ක මෙහෙම ලොකුවට ගහලා යටින් චූරෙදිල බිහි කරන පන්ති බිහි කල නෙමෙයි බිහි කරන පන්ති ඒ ඇවිල්ලා අර ප්‍රවර්ධන වාක්‍ය වලින් පාරිභෝගික අන්දරේ කනේ වෙන්නේ බිහි කරන පන්ති يعني ඉස්සරහදී පළවෙනියා මේ පන්තියෙන් අපි බිහි කරන්න හිතාගෙන ඉන්නවා. ඒක තමයි අපි මේ ගහලා තියෙන්නේ. බිහි කරන්න ඉබල ළමයි කයක පාට අර ලොකු අකුරු දෙක ඉස්ත්‍රි ප්‍රථමයා. එච්චරයි වාගේ ඔළුවට යන්නේ. එතකොට පළවෙනියා මේ පන්තිය කියලා ළමයා හිතාගන්න. අන්තිමට ළමයින්ට මොනේ මොකද?
එපා වෙලා දැන් මේ හෑන්ඩ් බිල් එහෙම බලලා එපා වෙලා කොහොම හොඳම පන්ති සුපිරි පන්ති වැඩිම දිසාස්ත්‍රිය දේවා හොඳම තියෙනේවා හොඳම වැඩපිළිවෙල තියෙනවා ඔහොමනේ ඔක්කොමලදී ඒ හිඳ දැන් ඇත්තම කතන්දරය ඔයගොල්ලෝ හෑන්ඩ් බිල් ගත්තට කියවනවද කියවන්නේ ප්‍රචාරණයන් කියවන්නේ හරි දැන් ප්‍රචාරණයේ ඇත්තටම වළංගු නැති මට්ටමකට වැටිලා තියෙනවා. ඒ කියන්නේ මේ සම්මතකල්පය අසාර්ථකයි. හරි? වඩා දුර මේක අසාර්ථකයි. හේතු උනේ හැමෝම ප්‍රචාරණය කරන්න ගත්ත හින්දා. දැන් බලන්න කිසිම රහක් නැති කෑම ජාතිය වල ටීවී එකේ ඇඩ් යන හැටි. කයිනෝ රහයි වගේ යන්නේ අපි කාලා නැතුව කෑවහන් තමයි තේරෙන්නේ මෙලෝ රහක්. බීව ජාතියේත් එහෙම. ආ සමන් ජාති වලට යන්නේ ඒවා ගෑවහම නිකන් මොකවන්නේ. රෙදි වල ගන්න තබන්න ගෙලින්ම රෙද්ද කියන මල්ටි එකත් එක්ක යන විදිහට තමයි රෙද්ද ගන්නකොට ඒගොල්ලෝ පෙන්නන්නේ. අර සන් ලයිට් වලට එහෙම දැම්ම ඇඩ් එක. ක්‍රීම් ජාති එහෙම යනවා මොකවන්නේ දවස් 7 යනකොට නිකන් සුදු වෙලා දිලිසිලා එහෙම එන තත්ත්වයක් තමයි පෙන්නන්නේ. සම්පකට් එකක් ගත්තොත් පොණ්ඩේ මොකවන්නේ නිකන් අර මේ 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 පණාව තිබ්බහම නිකාම පණාව ලිස්සල යන මට්ටමනේ සුදු වෙලා ඒක ගන්න. ඇස්ට්‍රා ගාල පාන් කාලේ ඉවර වෙලා ඌ පන්තියේ පළවෙනියා වෙලා සමෝසනාලා ගෙදරින් ගිහිල්ලා ඌ රේස් එකක් දුවලා එක වෙලා අම්මගෙන්න අහලා බැලුවහම මොකද්ද රහත කියලා බලනකොට සමෝසනාලා කොහොම ඇන්නේ යන්නේ 7 අප් එකක් ගහලා අන්දප්පල්ලයට පයි හරි එහෙම නියන්නේ විස්සර්ට් එකක් අන්න ගාලට ගිහිල්ලා ආයි මාතරට ආවම පස්සේ කොහොම ඇන්නේ යන්නේ ඉතින් කොහොම දැම්පහම නිකන් දැන් අපි අතිශෝක්තියක් හින්දා ඔයි ගණන් ගන්න නෙවෙයි නේද? ඇඩ් එකක් අනුව අපි කිසිම භාණ්ඩයක් ගන්න යනවා හරි අඩුයි. පන්තියකට උනත් අත්පත්‍රිකාවක් මගින් එහෙම නැත්නම් ප්‍රචාරණ ක්‍රමයක් මගින් ළමෙක් පන්තියට එන සම්භාවිතාවය සෑහෙන අඩුයි. මම දැන් 22 ළමයින්ට රිවිෂන් පටන් ගන්න Google ෆෝම් එකක් දැම්ම පුරවන්න කියලා. ඒකේ තියෙනවා මේ පන්තියට ඔබ යොමු වෙච්ච ආකාරය. ප්‍රචාරණ දැන් නිමක් මගින් එහෙම නැත්නම් යාළුවෙක් හෝ පැරණි ශිෂ්‍යුන්ගේ නිර්දේශයෙන් කියලා තියෙන දෙකක් ගන්න. දෙන් සමන්විතට ළමයි වුණනම් දෙන්නේ 3 දෙනෙක් දාලා ඇති ප්‍රචාරණ ක්‍රමයක් මගින් කියලා. ඉතුරු ඔක්කොම ඇවිල්ලා යාළුවෙක් මගින් එහෙම නැත්නම් කර්ණ සිසුන්ගේ නිර්දේශ. ඒ කියන්නේ ප්‍රචාරණය මේ වෙනකොට වළංගු නොවන මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. වැඩක් නැහැ. ඔන්න ඔය දංග සංකල්පයත් අසාර්ථක වුණාම තමයි තේරුම් ගත්තේ ව්‍යාපාරිකයා. හරිද? මේ සංකල්පයත් අසාර්ථක වෙනකොට ඔන්න එනව කරලියට මොකද්ද? අන්න අපේ සංකල්පේ එනවා මොකද්ද? අලෙවි කරන සංකල්පේ එන්නේ ඊට පස්සේ. අලෙවි කරන සංකල්පේ. අන්න මේ සේරම අසාර්ථක වෙනකොට ව්‍යාපාරිකයා තේරුම් ගත්තා. හරි. මේ සංකල්ප සේරම අසාර්ථක වෙනකොට ව්‍යාපාරිකයා තේරුම් ගත්තා. මේ මුකුත් හරියන්නේ නැහැ. දැන් මම කිව්වනේ දැන් ප්‍රචාරණයක් දැන් වළංගු නැති වෙගෙන එන්නේ. ළමයින්ට හෑන්ඩ් බිල් දුන්නට බලන්නේ නැහැ, ලියුම් ගැව්වට බලන්නේ නැහැ, ටීවී Facebook එකේ දැම්මට බලන්නේ නැහැ, ටීවී එකක් දැම්මට බලන්නේ නැහැ බලන්නේ. එහෙමනම් දැන් කොහොමද සාර්ථක වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ දැන් එහෙනම්? අන්නාව මේක. අන්න කිව්වා කරන්න දෙන්නේ මෙච්චරයි. ගනුදෙනුකරුවාගේ සිටුවිලි තේරුම් අරගෙන වැඩ කරන්න. ගනුදෙනුකරුවා ඉල්ලන දේ දෙන්න. ගනුදෙනුකරුවාට ඕනි දේ දෙන්න. ගනුදෙනු කරුවා ආස දේ දෙන්න. ඉල්ලන දේ දෙන්න. ඕනි දේ දෙන්න. ආස දේ දෙන්න. එතකොට ලාභ ලබන්න පුළුවන් දිනු වෙන්න පුළුවන්. ඒක තමයි දැනට සාර්ථකම දර්ශනය වෙලා තියෙන්නේ. කොච්චර හෑන්ඩ් බිල් ගහුවත් ළමයි එන්නේ නැහැ පන්ති වලට. කොච්චර හොඳට ඉගෙනුවට විතරක් ළමයි පන්ති වලට එන්නේ නැහැ. කොච්චර පන්ති ගාස්තු අඩුවට ඉගෙනුවත් ළමයි පන්ති වලට එන්නේ නැහැ. මම ඔයාව තේරුම් අරගෙන ඔයාගේ සුචිවිලි වලට ගැලපෙන්න උගන්වනවා නම් තමා ඔයා එන්නේ. මගේ පැත්තෙන් කියනවා නම් ඒකට තමා මගේ මම මේ දර්ශනයට යනවා කියන්නේ ඒක. මේ ඔක්කොටම වඩා වටිනම දේ තමා වන්නෝ. ගණදෙනු කරුවාගේ අවශ්‍යතාවය උවමනාව තේරුම් ගන්න ඉස්සෙල්ලා. ගණදෙනු කරුවාගේ සුචිවිලි තේරුම් ගන්න. ඊළඟට ගණදෙනු කරුවාට ගැලපෙන විදිහට ගණදෙනු කරුවා ඉල්ලන විදිහට ගණදෙනු කරුවාට ඕනි විදිහට ඔයාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. එතකොට නිකම්ම ලාභ ලැබෙනවා. නිකම්ම ව්‍යාපාර අරමුණු ඉෂ්ට වෙනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. හරිනේ.
එහෙනම් එන්න බලන්න අලවිකරණ සංකල්පය කියන එක දෙන්න. අලවිකරණ සංකල්පය. විකුණුම් එකට එන්න වෙන කිව් වෙන්නේ නැහැ. නිෂ්පාදන හා නිෂ්පාදිත සංකල්ප වල ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදිත සැපයීම ශීඝ්‍රයෙන් වැඩි වී තරඟය වැඩි වී මේ නිසා නිෂ්පාදකයන්ගේ නිෂ්පාදිත අලෙවි කිරීමට දැඩි ප්‍රයත්න දැරීමට සිදු වී භාණ්ඩ හා සේවා නිපදවා ඒවා විකිණීමට දැඩි ප්‍රවර්ධනයක් නොකොළොත් ඒවා මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹෙන්නේ නැතයි යන සිතුවිල්ල විකුණුම් සංකල්පයයි. මේ සංකල්පයෙන් තේරුම් කරලා දුන්න භාණ්ඩ කොච්චර හොඳට හැදුවත් වැඩක් නැහැ. ඒවා පාරිභෝගිකයා ඒවට කොළඹවා ගන්න ඔයා උත්සාහ කරන්නේ නැත්තම් පාරිභෝගිකයා ඒ භාණ්ඩ වලට කොළඹවා ගන්න. ඒ කොළඹවා ගැනීම සඳහා ඔයා උත්සාහ කරනවා. එහෙම නැත්තම් වැඩක් නැහැ කියලා මේකෙන් කියනවා. ඊළඟට ඔන්න එනවා අලෙවි කරන සංකල්පයට එනවා. විකුණුම් සංකල්පය අනුගමනය කිරීම තුළින්ද අලෙවිකරුවන්ට අවබෝධ වූයේ විකුණුම් ප්‍රවර්ධන ක්‍රම තුළින් පමණක් අලෙවි කරන අරමුණු ඉටු කරගත නොහැකි බව. මේකෙන් තේරුම් ගත්ත දේ තමයි මේ ප්‍රවර්ධනය විතරක් වැඩි කරලා අරමුණු වලට යන්න බෑ. ඔච්චර ප්‍රචාරණය කරත් ප්‍රචාරණය විතරක් කරලා වැඩක් නැහැ. හරි. ඒක අතාරින්න කියලා නෙවෙයි කියන්නේ මම හැම වෙලේම කියන්නේ ඒකයි. ඒක දර්ශනය අතාරලා නෙවෙයි අනිත් එකට එන්නේ. ඒ දර්ශනය කරන ගමන් ඒකේ තියෙන අඩුපාඩු නිවැරදි කරගත්තාම තමයි අලුත් එකක් හැදෙන්නේ. අර වාතාර අතාර පල්ලෙහාට එනවා නෙවෙයි. මේකෙත් එහෙම තමයි. ප්‍රවර්ධනයේ විතරක් ප්‍රමාණවත් නැහැ කියලායි මේකෙදි තේරුම් කරලා දෙන්නේ. මේකෙදි මූලික වශයෙන් කියනවා ගණිතන කරුවාගේ අවශ්‍යතාව වුණ හඳුනාගෙන ඒ අනුව වන්න නිපදවන්න. ඒ අනුව ඔයාගේ වැඩ ටික් කරගෙන යන්න. එතකොට නිකම්ම ඔයාට ගණිතන කරුව එනවා. එන කට්ටිය රැඳෙනවා. එතකොට නිකම්ම ලාභ ලැබෙනවා. ඕක තමයි අලෙවි කරන දර්ශනයේ ආපු හැටි. හරි. මොකද්ද මුලින්ම ආවේ නිෂ්පාදන සංකල්පය. ඒකේ අඩුපාඩු වුණු විවරදි කරගෙන ඊළඟට ආව මොකද්ද? නිෂ්පාදිත සංකල්පය. ඒකේ අඩුපාඩු නිසා ඊළඟට ආව මොකද්ද? විකුණුම් සංකල්පය. ඒකේ අඩුපාඩු ටික හදාගෙන ඊළඟට ආව මොකද්ද? අලෙවි කරන සංකල්පය. එමය ආව. ඔතනින් පස්සේ පුතේ උනේ මේක තව චුට්ට චුට්ට දියුණු කරගෙන දැන් ඉස්සරහට අරගෙන යන්නදී මේක නැති වෙලා වෙන වෙනේ මාවේ නැහැ. මේකම තව ටිකක් දියුණු වෙවි දියුණු වෙවි තව ඉස්සරහට ගින්නවා. අපි පාඩම අලෙවිකරණය වුණාට මෙතනින් නැවතිලා නැහැ. ඒ අලෙවිකරණ දර්ශනයම තව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මෙතනින් නැවතිලා නැහැ. මෙතනින් තමයි හොයාගත්තේ වෙන්නේ. අර ගණතුළු කරුවාගේ අවශ්‍යතාව වුණාගෙන හිතන්න කියන සිතුවිල්ල ආවේ මෙතනදී. ඒක දැන් තව දියුණු වෙලා ඉස්සරහට ගින්න තියෙනවා. ඩියුනලයිසරර් එකකින් තියනවා කියන්නේ දැන් මේකේ ඊළඟට කිව්වා දැන් මෙතන ගණදුණු කරු 1 කියන කෙනේ බැලුවා ගණදුණු කරු 1 තමන්ගේ ටාගට් මාකට් එක බලලා ඒකේ ගණදුණු කරුවන්ගේ සිටුවිලි මොනවාද කියලා තේරුම් අරගෙන ඒ ගණදුණු කරුවන්ට ඕනි කරන දේ දෙන්න ගණදුණු කරු ඉල්ලන දේ දෙන්න ඒක තමයි අලෙවි කරන දර්ශනය. ඒක තව ටිකක් දියුණු කරලා ගත්තා. දැන් තව ටිකක් ඉස්සරහට ආවා. මම කලින් උදාහරණ ගත්තේ කෑම කඩවල ගැන සම්බන්ධයෙන් නේද? මිනිස්සුන්ට රසට ඒ විදිහට කෑම හදලා
බෙදලා ගෙනත් දෙන එක ඒක මෙතන වගේ නිකන් යන්නේ බුෆේ දාලා දෙනවා නම් අන්න ගණතුන කරු සංකල්පයෙන් නිකන් ඒක සම්බන්ධයි වගේ අපිට කැම එක බෙදලා ගෙනත් දුන්නහම ඕකේ හිතන්නකෝ තියනවා කරවිල තියනවා වැටකොණු තියනවා නම්මනම් ඕම එක එක අයිටම් තියෙනවා සමහර විට දැන් මම කරවිල කරනවා එතකොට ඕක බෙදලා ගෙනත් දුන්නහම ওই ටික නම් ගාක් අර මේක නැති වෙනවනේ නිකන් අර ආසාරයෙන් කරගත්තිය දැන් කරවිල ටිකක් පැත්තකින් තියාගෙන කරනවා කියලා කියන ආස නැති දේවලු බෙදලා එහෙම නැතුව නිකන් සාමාන්‍ය බුෆේ දාලා දින දැන් වල අපිට නිවේ දා ගන්න තියෙන්නේ. එතකොට මේ තියෙනේම Tamanta ඕනි ටික විතරක් බෙදා ගන්න. දැන් එතකොට අපි ගියා එකට එක ගෙදර පස් හතර දෙනා ගියේ කඩේට කන්න. එකම ගෙදර ඉන්න හතර දෙනා. ඔගොල්ලෝ දන්නව එකම ගෙදර ඉන්න හතර දෙනා වුණාට ඔය ගෙදර මොනා හරි හදුවාම මං ඒව කන්නේ නැහැ කියන කට්ටිය නේද? මොනා හරි හදුවාම ඔන්න ඒක අක්ක කන්නේ නැහැ. එහෙම නැත්තම් ඔයා කන්නේ නැහැ. එහෙම නැත්තම් තාත්තා කන්නේ නැහැ. එහෙම ඉන්නවනේ ඉතින්. ඒ කඩේට ගියා වුණත් එකම ගෙදර හතර දෙනා ගියා වුණත් හතර දෙනා බෙදා ගන්න දේවල් ටික වෙනස් වෙනවා. ඒක තමයි එක් එක් ගණතුණු කරුවාගෙන වෙන වෙනම හිතන්නේ කියලා කියන්නේ. එතකොට තවත් අපිට ගේනේසි ගණතුණු කරුව සතුටු කරගන්න. සමස්තය ගැන හිතලා වැඩ කරනවට වඩා. තවත් අපි එතකොට ගණතුණු කරුවට සමීප වෙනවා. දැන් පොඩ්ඩක් අපිට සලුන් එකකට යන්නකො. කේක් කනාගේ ඕනෑපකම් මොනෝනේ ආ එක එක්කෙනාට ඒ වැඩ ටික කරන්න. හරි. ඉකිනේ කාට ඔකට කියත් එහෙමයි එක් එක් ගණතුණු කරුවාගෙන වෙන වෙනම අවධානය යොමු කරනවා ගොඩක් වෙලාවට. ඒ කිනේ කාට උවමනා ඕන ඕනි විදිහට භාවිත විදිහට වැඩ කරනවා. ඇඳුම් කඩේකට කියත් බලන්න. සමස්තයෙන් නෙවෙයි ඇඳුම් දීලා තියෙන්නේ. එක එකයි ගැන වෙන වෙනම හිතලා තියෙනවානේ. ළමයින්ට වෙනම. තරුණයන්ට වෙනම. එල්ලන්ට වෙනම කොල්ලන්ට වෙනම. ධනපති පන්තියට වෙනම සාමාන්‍ය පන්තියට වෙනම. පහළ පන්තියට වෙනම. එක කාණ්ඩගෙන වෙන වෙනම හිතලා තියෙනවා. ඔක්කොටම ගෑනු අයට ගෑනු වැඳුම් එහෙම නෙමෙයි. මිල අධික ඕන නම් එහෙම, ගාන අඩුවට ඕන නම් එහෙම. හරි. පාටි වලට යන්න නම් එහෙම වෙනවා. ඔෆිස් යන්නේ වෙනු. අන්න බලන්න. ඒක තමයි එතකොට මේ ගනුදෙනු කරු සංකල්පයට ආව කියන්නේ. සමස්ත ගනුදෙනු කරු ගැන හිතලා වැඩ කරන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. එක් එක් ගනුදෙනු කරු ගැන වෙන වෙනම අවධානය යොමු කරලා ආකියවන්න ගණතුණු කරු සංකල්පේ මේ අලෙවිකරණ එක තව ටිකක් දියුණු වීම උතන වෙන්නේ. අද බොහෝ ව්‍යාපාර අලෙවිකරණ සංකල්පයෙන් ගණතුණු කරු සංකල්පය කරා පිවිසෙමින් සිටි. ඒ ගණතුණු කරුගේ අවශ්‍යතාව වුණා වෙන වෙනම සොයා බල. ඔවුන්ට ගැළපෙන බලන්න ඉදිරිපත් කිරීම මෙහිදී සිදු වෙයි. ගණතුණු කරු සංකල්පය තුළින් අපේක්ෂා කරන්නේ ගණතුණු කරුගේ පක්ෂපාතීත්වය දිනා ගැනීම. අලෙවිකරණ සංකල්පයේදී ගණතුණු කරුව අල්ලගන්නනේ වැළුවේ කොහොමද අඳවගන්නේ මේකේදී බලන්නේ පක්ෂපාතීත්වය ලබා ගන්න ගණතුණු කරුවන් ඒ පක්ෂපාතීත්වය ලබා ගන්නවා කියන්නේ ගණතුණු කරුවෙක්ගේ පක්ෂපාතීත්වය ලබා ගත්ත කියන්නේ එයා වෙන තැනකට යන්නේ නැහැ හරි ගණතුණු කරුව සතුටු කරලා නිකන් ඉන්නේ නෙවෙයි අන ගණ මේ ගණතුණු කරු සංකල්පය කියන්නේ අලෙවිකරණ සංකල්පයේ ඉන්නේ ගණතුණු කරුවව තෘප්තිමත් කරන්නේ ඒක තමයි එතන මූලික වශයෙන් අවධානය. උපරිම තෘප්තිමත් කරනවා. අර ගණදුණු කරු සංකල්පයේ එහෙම නැත්නම් අර එක් එක් ගණදුණු කරුවාගෙන වෙන වෙනම හිතන වැඩ කරන සංකල්පයේදී තෘප්තිමත් කරන්න විතරක් නෙමෙයි වැදගත්. මේ මාදි වගේ. තෘප්තිමත් කරන්න විතරක් නෙමෙයි. පක්ෂපාතීත්වය ලබා ගන්න ගණදුණු කරුවාගේ. ඒ කියන්නේ එයා අපේ කඩෙන් විතරයි වඩු ගන්න. එයා අනිවාර්යෙන් ඉන්නේ අපේ ව්‍යාපාරයට විතරයි. එහෙම තමයි හදාගන්න බැලුවා. අපේ එකට විතරයි එන්නේ. හරි. පොණ්ඩේ කපන්න වුණොත් වෙන තැනකට යන්නේ නැහැ. අන් ඒක අන්ඩර්ලයින් කරගන්න. පක්ෂපාතීත්වය දිනා ගැනීමයි කියන්නේ. හරිද ඊළඟට කියවිලා ගණතුණු කරු සංකල්පේනි ඊළඟට අපි එනවා සමාජීය අලෙවිකරණ සංකල්පය හරි
ටූට පින්න මම විතරේ ගන්නවා එතකොට පුතේ දැන් ඝනදනුකරු සංකල්පයටනේ අන්තිමට ආවේ. ඒකෙදිනේ එක එක ඝනදනුකරුව ගැන හිතන්නේ කියලා. ඕක තව ටිකක් දැන් ඉස්සරහට ගියා. දැන් තව ටිකක් මේක දියුණුවා. ඒකෙදි කිව්වා මෙහෙම. ඝනදනුකරුව ගැන විතරක් හිතන්න එපා. දැන් මේකෙදි කිව්වේ ඝනදනුකරුවන්ගේ ඕනෑපාකම් ගැන හොයලා බලලා එන වැඩ කරන්න කියන එකනේ. මේකෙදි කිව්වනේ එක් එක් ඝනදනුකරුව ගැන වෙන වෙනම හිතන්න කියලා. ඊළඟට කියනෝ සංකල්පේ සමාජ වගකීම් ඉටු කරන්න ගණතුණු කරුවාව සතුටු කරන්න يعني ගණතුණු කරුවාට ඕන දේ දෙන්න එක් එක් ගණතුණු කරුවා ගැන හිතන්න ඒ ගමම්ම සමාජ වගකීම් ඉටු කරන්න මොකද දැන් සමාජ වගකීම් සංකල්පයකුත් ලෝකෙ ටික ටික ආවනේ දැන් ඉස්සරහට දැන් ඒවත් අපි දැන් මේ GS වල කතා කරන්නේ ඔබට තවත් සාර්ථක වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔය මිනිසුන් උදව් කරන ඒවා පාරවල් හදන ඒවා සහනදාර වේදලා දෙන ඒවා ඒ වගේ සමාජ සත්කාරක සේවාව වලටත් දායක වෙන්නේ. ගණතුණු කරුවාව උපරිම සතුටු කරන ගමම්ම සමාජ වගකීම් ඉටු කරන්න පෙළඹෙන්නේ සමාජ සත්කාරක සේවාවක් කරන්න. එතකොට තවත් අර අපිට ගණතුණු කරුවන්ගේ ආදරය ගණතුණු කරුවෝ අපිට නිකන් අර ප්‍රසිද්ධිය ඒක ලැබෙනවනේ. ඒක තවත් සාර්ථකයි ව්‍යාපාරික වශයෙන්. බලන්න හොඳට සාර්ථක වෙලා ඉන්න ලොකු ලොකු ව්‍යාපාර ගොඩාක් එහෙම සමාජ සත්කාරක සේවා එහෙම සෑහෙන්න කරනවනේ. ඒ කිරීම නිසාම ඒක ව්‍යාපාරයට ලොකු වාසියකුත් වෙලා තියෙනවා. ඒක තමයි සමාජීය ලිවි කරන සංකල්පය කියන ආර. ඉස්සරහ
අයකට බලන්න සමාජීය අලෙවිකරණ සංකල්පය කියන එක සමාජීය අලෙවිකරණ සංකල්පය ගනුදෙනු කරුවන්ගේ තෘප්තිය හා ව්‍යාපාරයේ ඉලක්ක ගැන පමණක් නොව සමස්ත සමාජයේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කළ යුතු බවයි එනම් අලෙවිකරණ අරමුණු ඉටු කර ගැනීමට යාමේදී සමාජයට හානිදායක නොවන අයුරින් සමාජයට යහපතක් වන අයුරින් කටයුතු කළ යුතු බවයි අලෙවිකරණ සංකල්පයේදී පැවති දී සාධක මෙම සංකල්පයේ සමග ත්‍රිත්ව සාධක බවට පත් වී ඇත දැන් අලෙවිකරණ සංකල්පය තුල තිබෙන්නේ දී සාධක මේ වැදී බැලුවේ ගනුදෙනු කරුවා සතුටු කරලා ඒ හරහා ව්‍යාපාරි කරමුණු වලට යන්නේ දෙපැත්තයිනේ හිතුවේ ගනුදෙනු කරව සතුටු කරන එකයි ඒ හරහා ව්‍යාපාරිකයාගේ ලාභයට යන එකයි සමාජීයකේදී එතෙන්ට තව එකක් එකතු කරලා දෙන්න ත්‍රිත්ව සාධක බවට පත් වෙනවා ඒ කියන්නේ ගනුදෙනු කරුවා සතුටු කරන්න ඔබේ ලාභයටත් ඔබ යන්න සමාජයටත් උදව් කරන්න තුන් පැත්තක් කවර කරා හරිනේ මොන මෙතෙන්ට එනකන් ආවා බලන්න මෙතනින් පටන් ගත්ත දර්ශනය තමයි මේ ටික ටික විකාශනය වෙලා තියෙන්නේ මුලින්ම මොනෝහරි කවන්නෑ හදලා අඩු ගන්න දෙන්න බැලුවා. පස්සේ ගුණාත්මක භාණ්ඩ හදලා දාන්න පෙළඹුණා. ඊළඟට පුළුවන් තරම් ප්‍රචාරණ ක්‍රම ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කරන්න පෙළඹුණා. ඊළඟට ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාවමනාවලට මුලතල දීලා වැඩ කරන්න පෙළඹුණා. ඊළඟට එක් එක් ගනුදෙනු කරුවාගෙන වෙන වෙනම හිතලා වැඩ කරන්න කිව්වා. ඊළඟට මේක කරන ගමන්ම සමාජ සත්කාරක සේවාවක් කරන්න කිව්වා. මේ ඔක්කොම එකතු කරලා දැන් ඇවිල්ලා තියෙනවා අලුත් එකක්. අවසාන වශයෙන් මේ සේරගේම තිබ්බ හොඳ හොඳ දේවල් ටික අරගෙන දැන් එක දර්ශනයකට ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා ඉන්නවා මොකද ඒක සාකල්්‍යවාදී අලෙවිකරණ සංකල්පය කියන්නේ සාකල්්‍යවාදී අලෙවිකරණ සංකල්පය මේකෙන් කියනවා සියලුම අංශ එකට එකතු වෙන්න ව්‍යාපාරයේ හැමෝම එකට එකතු වෙන්න පල්ලෙහා ගේට්ටුවේ ඉන්න මුරකාරයාගේ ඉඳලා අතුගාන සේවකයාගේ ඉඳලා උඩම টොප් ලෙවල් මැනේජර් දක්වා සියලුම අංශයන් එක දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න. එක දෙයක් ගැන මූලික අවධානය යොමු කරන්න. මොකද්ද මේ එක දේ? ගනුදෙනු කරුගේ තෘප්තිය ගැන හිතන්න. සියලුම අංශ එකට එකතු වෙලා එක දිශාවක් එක පැත්තකට ව්‍යාපාරය අරගෙන යනවා. අංක එක කරගන්න හැමෝගේම අංක එක කරගන්න මෙන්න මේ මොකද අංක එක කරගන්න කියන්නේ ගනුදෙනු කරුවා කස්ටම හරි කස්ටමයිස් කින් කියන එක හැදෙන්නේ ඒකෙන් තමයි සාකල්්‍යවාදීක තමයි කියන්නේ මොකද අපිට දැනගට ගියාම තේරෙනවා සමහර වෙලාවට බැංකුවේ ඇතුලේ කවුන්ටරේ ඉන්න වැඩ කරන සේවකාව හරි සේවකයා හරි අපිට හොඳට කතා කරලා සේවාව සලසනවා දොර ගානින් සිකියුරිටි යන ලොකුසි එහෙම නැත්තම් ළමයි පන්තියට ආවහම දැන් අපි උගන්වන වෙලාවට උගන්වන එක අපි හරියට කරනවා සබ්ජෙක්ට් එක පැත්තේ. හැබැයි ආයතන වල වැඩ කරන සේවකයෝ ළමයින්ට කතා කරන්න දන්නේ නැහැ. ළමයින්ට හරියට සලකන්නේ නැහැ. ආ ළමයින්ට නිකන් ලොකු සීන් දෙනෝ. එහෙම නැත්තම් ආයතනයට ඇවිල්ලා වාඩි වෙන්න ගියාම අතු ගාලා නැහැ. දූවිලි. හරියට ෆෑන් ටික හයි කරලා නැහැ. උලග නැහැ. කියන ෆෑන් ගාව. ඒ කියන්නේ ඒකට ගුරුවරයා විතරක් ළමයාට අධ්‍යාපනය කරන එක හිතලා හරියන්නේ නැහැ. ආයතන ඒ වගකීමෙන් බැහැර වෙන. ඒක කියන්නේ සියලුම අංශයකට එකතු වෙන්න ඕනි ආයතනෙ. අතුබාන සේවකයෙකු ඉඳලා টොප් ලෙවල් මැනේජර් දක්වා සේරම එකට එකතු වෙන. එකතු වෙන්න කියන්නේ මේ රවුමක් ගහලා එකට මීටින් එකක් ගන්නවා වගේ නෙමෙයි. හැමෝම එක දෙයක් අංක එක කරගෙන වැඩ කරන්න ව්‍යාපාර කරන්න විශ්වාස කරන්න. ඒක තමයි අවසාන වශයෙන් දැනට තියෙන එක. සාකල්්‍යවාදී අලෙවිකරණ සංකල්පය. නිකමට හිතන්න ඔය මේ සංකල්පය අනුගමනය කරන්න පුළුවන් නම් ව්‍යාපාරයකට කොයිතරම් සාර්ථක වෙයිද කියලා. හරි ඒකනේ මං කිව්වේ මේ ගණදෙනු කරුවා තෘප්තිමත් කරනවා කියලා නිකන් කීමට කිව්වට මේක ලේසි නෑ කියන්නේ. ව්‍යාපාරවල අතුගාන සේවකයෙක් ඉඳලා සිකියුරිටි ඉඳලා ඉහළ මැනේජර්ට එනවා. කී දෙනෙක් කී පාර්සලෙන් කීයක් ඉන්නවද? ඒ හැමෝටම තමා කියන්නේ හැමෝගෙම හිත්වල එකේ ඉන්න ඕනි ගණදෙනු කරුවා. හරි අමාරුයිනේ ඉතින් ඕක කරන්නේ. මොකද සුපුරුදුට අදාළ නැහැ නේ ගණතුණු කරුවා සතුටින් යනවාද දුකින් යනවාද කියන එක නේද? ඒ සියල්ල හරියට සෙට් වුණා කියන්නේ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ඉදින් සාර්ථකයි. ජීවු වෙනවාම තමයි. දැන් බලන්න සමහර තැන්වල අපිට ඒ දැන් උපවාදිකවට යන කාගේ ඉස්සරහට කීල්ස් එකට වගේ. මේ පුක්ෂිටියකට යන.
අර දකින්න පුළුවන් මෙන්න මේ සංකල්පය ඒගොල්ලෝ ගොඩාක් දුරට අනුගමනය කරනවා 100 කියලා කියන්නේ බෑ ගොඩාක් දුරට බලන ඒ තැනකට ගිහිල්ලා හිත අර නිකන් හැමතිම්ම සතුටු වෙලා නෙන්නේ කියන්නේ මොනවාම දෙයක් හෝ හින්දා අපිට නිකන් ඉක්ත්‍රිදීමක් වෙන්නේ එහෙම නැත්නම් කිසිම පැත්තකින් අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කිසිම පැත්තකින් මං කියන්නේ අදාළ ඒක විකුණන්න දෙන බඩු ගත්තත් එහෙම ඒවැය ක්වොලිටිය ගැන අපිට කියන්න දෙයක් නැහැ ඒක හොඳම විදිහට ඒගොල්ලෝ දෙනවා වැඩ කරන සේවකයෝ ගත්තත් ඒගොල්ලෝ හොඳට කාරුණිකව කතා කරනවා සර් කියලා මාත්‍ය කියලා මිස් කියලා කතා කරනවා සිකුරුදිල පහ වෙනතෙන් වරින සිකුරුදිල වගේ නෙවෙයි ටිකක් උදව් කරනවා මිනිස්සුන්ට කුඩයක් අරන් එනවා ඒ වගේ බඩු ගොඩක් තියනනම් ගිහිල්ලා දෙනවා කාරුණිකව එඩිට් කරනවා වාහන පාගින් ගත්තත් ඒ සියල්ල හොඳට දෙනවා පිරිසිදුකම ගත්තත් එහෙම බලන්න සැරින් සැරේ අර පිරිසිදු කරන සේවකයෝ ඇවිල්ලා ටික වෙලාවක් යනකොට බිම මොප් කරනවා පිය දානවා දැන් නිකන් කඩේකට ගියාම බාගට 10කින් විතර දු ගන්න අරවා එහෙම නෑ බලන්න ලොකු වෙදි කඩවල් බාගින් සොක් සිටියෝ තීල්ස් උපෝ වගේ වැඩ ගියාම යතු ගන්න සේවකයෝ වුණත් බලන්න ගොඩක් වෙලාවට සමහර විට මේ සේවකයන් කියලාම නෙමෙයි අර ඒ මට්ටමට හිත හදලා තියෙන මේ ගණතුළු කරුවා සතුටු කරන්න ඕනි කියන දැනට මේ අපේ පිරිසිදු කරන සේවකයා ඔක්කොම හරියට තේරෙන්නේ නැහැ ඒ නිසා යාට කියලා කරව ගන්න ඕනේ කියලා හරි කමක් නැහැ එතකොට ගණතුළු කරුවා ඒ පැත්තට සතුටු වෙන්නේ දැන් බැරි වෙලා හරි අපි මොනවා හරි ගන්න ගිහිල්ලා ඔබ බින්දේනවා මොනවා හරි හීනෙනවා බලන්න විනාඩි 5 යනකොට සුද්ධ කරනවා කෙනෙක් කියලා සුසුස් ගන්න අන්න ඒකයි අපි ආයතන කීපයක පන්ති කරනවා ඒ ආයතන දෙක තුනේ ළමයි මෙතන ඉන්නේ ඒ ගියාම උනත් ඒවැ යම් යම් අඩුපාඩු තියෙනවා එතකොට ඒ අඩුපාඩු නිසා උන අපිව ප්‍රතික්ෂේප කරන ළමයි ඉන්න පුළුවන් ඒ කියන්නේ ළමයි එතකොට කියනවා සර් නම් හොඳයි උගන්වනවා නම් හොඳයි අනේ උනාට ඉපා වෙනවා අප්පා එහෙම අන්දියන්නේ නිකන් නෑ එක්ක වැඩ කරන්නේ උන්ගේ කේස් එහෙම නැත්තම් අතු බාල නැහැ එක්ක ඒ අපිට පන්ති තියෙන තැන හෝල් එකේ කිසි පිළිවෙලක් නැහැ හරි එහෙම නැත්තම් පන්තිය දාන්න ගියාම පැය භාගයක් විතර පරක්කු වෙනු එන වද දෙනවා ළමයින්ට ළමයින්ගේ පැත්තෙන් හිතලා ආයතනයක් වුණත් ඔය දේවල් කරනවා නම් ව්‍යාපාරික වශයෙන් අපිට ඔයිට වඩා සාර්ථක වෙන්න පුළුවන් ඒක බලපානවා අනිවාර්යයෙන් දැන් බලන්න සමහර වෙලාවට ළමයි ඇවිල්ලා පන්ති වාඩි වෙලා ඉන්නෝ තේරමල වාඩි වෙනවා ඉඳලා තේරමල නැගිටවල එළියට ගන්න මං කියන්නේ ඒකට වෙන ක්‍රමවේද හොයන්න දැන් සමහර ළමයි විනාඩි 15ක් 20ක් සමහරවෝ පැයක් විතර වෙලා අතින් ඉන්නේ උණු තින්න ඇවිල්ලා ඔය පන්ති වාඩි වෙලා ඉන්නවා කකා ඉන්නවා කොහොමද ගෝබෝ ඉන්නෝ මේ ඉන්නෝනේ ඉතින් ඕක අර වාඩි වෙලා Tamanta අර ගැලපෙන වේලියකට ගිහිල්ලා එන නිකන් එතන නිකන් ස්ථිර පදිංචියට වගේ නේ සමහර වෙලාවට උදේ පාන්දර ඇවිල්ලා මන්ති හදාගන්න ඔය වාඩි වෙලා ඉන්නද මම අවුරුද්ද දෙකක් ඉන්නවා වගේ එහෙම හදාගෙන දේරම කර ගන්න කන් ඉඳලා දේරමට නැගිටවල එළියට ගන්නවා ආයි එපා වෙනවා නැගිටවල එහෙම යන්න කියන සමහර කෙල්ල එහෙම කැමති නේ ඉතින් ඕකට මොකක් හරි ළමයින්ට වඩාත්ම පහසු ක්‍රමයක් ඒක කරන්න තිබෑ ඉතින් ළමයි ඒක ආයතනයේ කතන්දරේ මං කියන්නේ වර්තමානයේදී ඊට වඩා ලේසි ක්‍රම වලට ගියයි දැන් අපි මොකක් හරි නිකන් බා බෝඩ් එකක් හරි මොකක් හරි තියලා ළමයා යනකොට මේක මෙහෙම කරගෙන ගියා ළමයාට පුළුවන් එක මෙහෙම කරන් යන්න ඒතකොට ඉතින් ආයි දරින් දරේ එළියට එන්න නම් මනම් කරන්න ඕනේ නෑනේ දැන් ඒක සමහර ආයතන එහෙම තියෙනවද බා බෝඩ් එකේ පේ කරපු ළමයාට විතරයි දොරේනේ නැත්නම් දොරේනේ ඒ තාක්ෂණයේ ඒ විදිහට පාවිච්චි කරන්න දැන් තියෙනවා ඉතින් ඒ වගේ දේවල් නැතුවම නේද ළමයින්ගේ පැත්තේ මම හිතේ ලේසි. හරි. ඒක එතන. ඉතින් ඒකින්ද හැම පැත්තෙම හැම අංශයකින්ම ගණතුළු කරුවාව අංක එක කරගෙන යන්න කියන සංකල්පයට අපි කියනවා මොකද්ද? සාකල්්‍යවාදී යළි කරන සංකල්පය. ආයෙත් අන්තිම එකේගෙන සාකල්්‍යවාදී එකට නවතම යළි කරන සංකල්පය කියන්නේ. මේන අදහස් වනේ වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් ආයතනයේ සියලුම අංශ එකම අරමුණකින් ක්‍රියා කළ යුතු බවයි. කලින් සඳහන් කළ අලෙවිකරණ සංකල්ප සියල්ල වෙන වෙනම යොදා ගැනීම වෙනුවට ගෝලීය පරිසරය තුළ පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක් උපයෝගී කර ගත යුතු බව මෙයින් අදහස් වේ. මේ ප්‍රධාන විචල්‍යයන් හතරකින් සමන්විත වේ. හරි. අගන්න පළවෙනි එක බලන්න. හරි. හරි.
සම්බන්ධතා විකරණය අභ්‍යන්තර සමාජවගක මේටි මට චූටක් දැන් මේ ්‍රශ්ක නවත්තන්න බෝඩ්ඩ කර පීවීමිකන්මතුර කරකේ සෙලින්ද පොට්ට රැටන පරගොඩ මේ කරගන්න ති එහින්ද මේ අද ටයින කටු තුරින් නවත් වූ අපි තොට ඉළඟ දවසේ දම අතරේක පන්තිය දාමකු එක මේ සතිය දානවා එදාට අපි උතුරින් හට කතා කරගෙනය හරි එන ගැමටු අයිබෝ